දරුවන් සරණයි ඔබ සැමට මේ පින්බර පොසොන් පූදා සූම් තාක්ෂණයේ ඔස්සේ පැවැත්වීමට નિયમિત ජාත්‍යන්තර ධර්මදේශනයේ සඳහා වැඩමවා වදාළ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි උන්වහන්සේලා ප්‍රමුඛ ශ්‍රද්ධා සම්පන්න පින්වත් ඔබ සියලු දෙනා ඉතා ගෞරවයෙන් පිළිගන්නවා මේ අවස්ථාවේදී ලක්වාසී බොදුනු අපට අද සුවිශේෂී දිනයක් ඒ සුවිශේෂී වන්නේ අප කවුරුත් දන්නා පරිදි අපේ අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත කණ්ඩායම දෙවන පෑතිස් රජ දවස මිහින්තලාවට වැඩමවීවත් ඒ අපගේ ලෞතරා බුදු පියාණන් වහන්සේගේ ඒ තථාගත ශ්‍රී සද්ධර්මය අපට දායාද කළ උතුම් වූ උන් පොහෝ දිනය අදයි මෙම ජාත්‍යන්තර ධර්ම ධර්මානුශාසනාවේ වැදගත්කම අපේ මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට ඒ වැඩම කළ දෙවන දිනේ වදාළ සූත්‍රයක් වූ මජ්ක්‍ධිම නිකායේ උප්පරි පඤ්ඤාසකයට අයත් ශූන්‍යත වර්ගයේ දහවන සූත්‍රය තමයි අද සාකච්ඡා කරන්නේ මේ ධර්මානුශාසනාව සඳහා ආරාධනා කොට මෙහි වැඩමවා වදාළ නම කියන්න අවසරයි ගෞරව ශාස්ත්‍රවේදී පඬිත මයංගනී පඤ්ඤානන්ද ස්වාමින් වහන්සේ පිළිගැනීම සඳහා මා මේ අවස්ථාවේ ආරාධනා කරනවා ගෞරවයෙන් මෙම ජාත්‍යන්තර ධර්ම දේශනාවේ සංවිධායකතුමාන් වන මෙම ජාත්‍යන්තර ධර්ම දේශනාව සංවිධානය කළ මහාචාර්ය ලක්ෂ්මන් ආර් වටවල මැතිතුමන්ට තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි අපේ ගරුතර ස්වාමීන් වහන්සේලා ඒ වගේම අපේ විශේෂ අමුත්තෙක් හැටියට අද මේ ධර්ම දේශනයට සහභාගී වෙන මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා සහ අපේ දායක හිතවතුන් අපි විශේෂයෙන්ම මේ ද විශේෂයෙන්ම අද අපේ ඉස්සෙල්ලා හැඳින්වීම කෙරුවා වගේ අද පොසොන් පුර පොහෝ දිනය ඉතා වැදගත් දවසක් හැටියට බෞද්ධයන්ට සලකන්න පුළුවන් බෞද්ධයන්ට පමණක් නෙමෙයි මේ මුළු මහත් ශ්‍රී ලංකා ජනතාවටම එක ඉතා විශේෂ දෙයක් මොකද අපි කවුරුත් දන්නවා මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමත් ඒ වගේම ලක්දිව බුදු සසුන පිහිටවීම දෙවන පෑතිස් රජු ඇතුළු 40 දහසක පමණ පිරිසකට චුල්ලහත්ති පදෝපම සූත්‍රයේ දේශනා කිරීම මෙන් අපේ ලංකා වැසියන්ට බෞද්ධාගම ඇති දේශනා කරපු දවස හැටියට අපිට සලකන්න පුළුවන්. ඉතින් එදා ඉන්දියාවෙන් පැමිණි මිහිඳු මහ රහතන් වහන්සේ අශෝක රාජ්‍ය රජතුමාගේ අනපිට අද අපිට පෙනෙනවා ලංකාවේ මේ බුදුදහම වසර 2500ක්ට මෙය ඉදිරියට ගෙනහිල්ලා තියෙනවා. එම නිසා මේ විශේෂ දේ අපිට සලකන්න පුළුවන් වන්නේ මොකද මම එදා මේ මිහිඳු මහ රහතන් වහන්සේ කීපු වාක්‍යයක් මේ අවස්ථාවේ කීමට සතුටුයි මොකද ඒක මං හිතන්නේ අද අප ජනතාවට කාටත් එක බලපානවා කියලා. උන්වහන්සේ දේශනා කළා මහරජ ඔබට මෙන්ම ගුවනේ සැරිසරන පක්ෂීන්ටද වනසතුන්ටද මේ රටේ ඕනෑම තැනක ජීවත් වීමේ හා ඔබමව යෑමේ සම අයිතියක් ඇත. පොළොව රටවැසියා සහ අනෙකුත් සතුන්ටද අයිති වන අතර ඔබ එහි භාරකරු පමණකි.
මිහිඳු මහ රහතන් වහන්සේ විසින් දෙවනි පෑතිස් රජුට ක්‍රිස්තු පූර්ව 2500 දී මිහින්තලා පර්වතයේ අසල මේ කරන දේශනේ මං හිතන්නේ ඒක ඉතා වැදගත් කියලා ඒ වගේම මේ රටේ අද මේ පවතින කෝවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර පොසොන් පුර 15ක පොහෝ දිනේදී බෞද්ධයන් බෞද්ධ ජනතාවට පොහෝ දිනය ආගමික කටයුතු නිවසට පමණක් සීමා වෙලා තියෙනවා අපි දන්නවා වෙසක් පුර 15කටත් එහෙම තත්ත්වයක් තිබමයි තිබ්බේ හැබැයි අපි හිතනවා සෑම දිනාම ප්‍රතිපත්ති පූජා අනුගමනය කරමින් පින් කරගන්න අවස්ථාව ලැබේ කියලා ඉතින් අද අපි අපේ ධර්මදේශනාවට අපි ආරාධනා කරලා තියන්නේ ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත මහියංගනේ පඤ්ඤානන්ද ස්වාමින් වහන්සේ. උන්වහන්සේ කෝට්ටේ ශ්‍රී නාග විහාරය කොටහේනේ ශ්‍රී බෝධිහිමි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ගල්නෑව ඉහළ කලංකුට්ටිය ශ්‍රී මණ්ඩලාරාමයේ යන විහාරස්ථානයන්හි විහාරාධිපති ලෙස ක්‍රියා කටයුතු කරනවා. එතුමා දැනට ශ්‍රී ජයවර්ධනපුර ඇතුල් කෝට්ටේ සිරි පෙරකුම්බා පරිවිනාධිපති. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්යාණ සාමශ්‍රී මහා සංඝ සභාවේ ධර්මවක්චාර්ය හා කෝට්ටේ රජමහා විහාර පාර්ශ්වයේ සමලේඛක හැටියට උන්වහන්සේ දැනට ක්‍රියා කරනවා. ඒ වගේම ගල්නෑවේ ප්‍රාදේශීය ත්‍රිනිකායක භික්ෂු මණ්ඩලයේ සභාපති උන්වහන්සේ අපේ ජයවර්ධනාරාම පන්සලේ ස්වාමීන් වහන්සේ කෙනෙක් වශයෙන් ගල්නෑව පන්සලේ දැනට නායක ස්වාමීන් වහන්සේ හැටියට දැනට කටයුතු කරගෙන යනවා. ඉතින් අද උන්වහන්සේ තාත අපි බොහොම පිං අද මේ අපේ වැඩපිළිවෙලට සහභාගී වෙන මේ නිසා මම උන්වහන්සේට දැන් ආරාධනා කරනවා නමස්කාර පූර්වකව අද ධර්ම දේශනාව දේශනා කිරීම සඳහා. ධුවන් සරණයි. සදහවතුනි පංචශීලයේ සමාදන් වීම සඳහා සාදුකාරයක් පවත්වලා තෙවරක් නමස්කාරය කිය. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි
ත්‍රාමේරය මච්ඡපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සක්ක මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සේයථාපි භික්ඛවේ දේ අකාරා සත්වාරා තත්ථ චක්ඛුමා පුරිසෝ මජ්ජේ තිතෝ පස්සෙය්‍ය මනුස්සේගේහං පවිසන්තේපි නික්ඛමන්තේපි අනුසංචරන්තේපි අනුවිචරන්තේපි ඒවමේව කෝ අහං භික්ඛවේ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්ත මානුෂකේන සත්තේ පස්සාමි චවමානේ උපපජ්ජමානේ ඊනේ පනීතේ සුවන්නේ දුප්පන්නේ සුගතේ දුක්ගතේ යථා කම්මෝපගේ සත්තේ පජානාමි ති එම ධර්ම දේශනාවට සම්බන්ධව සිටින චරිතර මහා සංඝරත්න අවසරයි මෙම ජාත්‍යන්තර ධර්ම දේශනා වැඩසටහන මෙහෙයවීම කටයුතු කරන මේ මහාචාර්ය ලක්ෂ්මණාර වටවල මැතිතුමා ප්‍රධාන විශේෂයෙන් මේ අවස්ථාවට සම්බන්ධ වන මාචාර්ය ප්‍රණීත අබේසුන්දර මැතිතුමා ඇතුළු කොට ඇති මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ලෝකවාසී සදහවත් බෞද්ධ පින්වත්නි අද අපේ ශ්‍රී ලාංකික ජනතාවට අතිශයින්ම වැදගත් පුර පසළොස්වක පොහොය දිනය. මම හිතනවා මේ පොහොය දිනේ වැදගත්කම ශ්‍රී ලාංකික ජනතාවට පමණක් නෙවෙයි ලෝකවාසී බෞද්ධ ජනතාවටම අතිශයින්ම වැදගත් දිනයක් වෙනවා කියලා. ඒකට හේතුව තමයි අද වන් දිනකයි මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූතයන් වහන්සේලා ලංකාවට වැඩම කළේ. මම ඊයේදී සඳහන් කළා මේ පොහොය දිනය ලංකාවාසීන්ට පමණක් නෙමේ ලෝකවාසීන්ටම වැදගත් දිනයක් වශයෙන් සැලකන්න පුළුවන් කියලා. ඒකට හේතුව මිහිඳු මාහිමියන් වහන්සේ ලංකාවට වැඩම කරලා උන්වහන්සේ ඇති කළ මේ ශාසනය ප්‍රයෝජනවත් වුණේ ශ්‍රී ලාංකිකයන්ට පමණක් නෙවෙයි. පසුකාලීනව මේ රටෙන් උපසම්පදාව රැගෙන ගිහිල්ලා වෙනත් රටවල්වල උපසම්පදාව පිහිටුවීමට මේ රටේ ධර්ම දූතයන් වහන්සේලා වැඩම කරලා එදා අතීතයේ පටන් අද වර්තමානයේ යුරෝපය දක්වා ධර්ම දූතයන් වහන්සේලා ලෝකේ පුරා වැඩම කරමින් ධර්ම දේශනා පවත්වමින් ලෝකයාටම බුදුහාමුදුරුවන්ගේ ධර්මය කියාදීමේ කාර්ය සිද්ධ වේ. එනිසා ඒ සියලු කටයුතු සඳහා මූලාරම්භක අවස්ථාව වශයෙන් මිහිඳු මාහිමියන් වහන්සේගේ ලංකා ගමනේ අපට හඳුන්වන්න පුළුවන්. එනිසා මේ පොහොය දිනය ලංකා වාසීන්ටත් ලෝකවාසීන්ටත් අතිශයින්ම වැදගත් දිනය. දඹදිව අධිරාජයා බවට පත් වූ ධර්මාශෝක මහරජතුමා එතුමා මේ ශාසනය නගා සිටුවීම උදෙසා
විශාල කාර්යභාරයක් සිදු කර. එතුමා බෞද්ධයෙකු බවට පත් වීමත් සමග නොයෙකුත් ආකාරයේ ආගමිකයන් බුදුදහම බුද්ධ ශාසනය තුලට පැමිණෙමින් ශාසන විලෝපන කටයුතු සිදු කරන්න පටන් ගත්තා. ඒ නිසා ඒ භික්ෂුන් වහන්සේලා ශාසනය නිරපීම සඳහා එතුමා මහා සංඝරත්නයේ අනුදැනුම මත මහා සංඝරත්නයේ උපදේශකත්වයේ මත කටයුතු සිදු කළා. ඒ වගේම එතුමා විසින් සිදු කරපු ශිෂ්ටතම ශාසනික සේවාව තමයි තුන්වෙනි ධර්ම සංගායනාව සඳහා අවශ්‍ය කරන නායකත්වය ලබා දීම. එතුමා ලබා දුන්න නායකත්වය ඒ සංවිධාන කටයුතු සඳහා ලබා දුන්න නායකත්වයයි. එහිදී මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙම ධර්ම සංගායනාව පැවැත්වෙනවා දහසක් මහරහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන්. එනිසා මේ ධර්ම සංගායනාව හඳුන්වන්නේ සාහසිකා කියලා. ඒ ධර්ම සංගායනාවේ ප්‍රතිඵල වශයෙන් නොයෙකුත් ආකාරයේ ශාසනික පුනර්ජීවනයට අවශ්‍ය කරන කාර්යභාරයන් රාශියක් සිද්ධ වුණා. ඒ අතර ත්‍රිපිටකයේ අන්තර්ගත වෙන අභිධර්ම පිටකයට අයත් කතාවත් උපකරණය පරවාද 500ක් මතනය කරමින් සකවාද 500ක් පරවාද 500ක් ඛණ්ඩනය කරමින් සකවාද 500ක් ස්ථාපනය කරමින් කතාවත් උපකරණය නිර්මාණය වන්නේ තුන්වෙනි ධර්ම සංගායනාවේ. ඒ වගේම එහෙදී සිදුවෙච්ච විශිෂ්ටතම ශාසනික කාර්යභාරය තමයි ඉන්දියාවෙන් පිටතට රටවල් 9ක් සඳහා බුදුදහම ප්‍රචාරය කරවීම. ඒ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූතයන් වහන්සේලා ශ්‍රී ලංකාවට වැඩම කරන්නේ. ශ්‍රී ලංකාවට වැඩම කරන්නේ ඒ ධර්ම දූතයන් වහන්සේලා අතරින් ඉතාමත්ම සුවිශේෂී හාමුදුරුවන් වහන්සේ නමකගේ නායකත්වයෙන්. ඒ තමයි ධර්මාශෝක මහරජතුමාන්ගේ පුතණුවන් වන මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට පැමිණෙන ධර්මදූත කණ්ඩායමේ නායකත්වයේ දැරි. උන්වහන්සේ තාමත්ම ක්‍රමානුකූලව කල්යල් බලලා ලංකාවට වැඩම කළා. ඒ ලංකාවට වැඩම කරලා උන්වහන්සේ දේවානම්පියතිස්ස මහරජතුමන් හමුවේදී ප්‍රකාශ කළේ සමනා මයං මහරජ ධම්ම රාජස්ස ශාවක තවේව අනුකම්පාය ජම්බු දීපා ඉදාගත. අපේ ශ්‍රමණ ධර්ම රාජ්‍යයන් වහන්සේගේ ගෝලයන් බවට පත් වූ ශ්‍රමණයෝ වන්නේ අපි ආවේ ඔබතුමාගේම යහපත පිණිසයි. ඔබතුමාගේම යහපත පිණිස කියලා කියන්නේ එතුමා රටේ නායකයා වශයෙන් ශ්‍රී ලාංකිකයන්ගේම භාරකාරයාව නිසා එතුමා ප්‍රධාන කොට ඇති ශ්‍රී ලාංකිකයන්ගේ යහපත පිණිස වැඩම කරපු බව උන්වහන්සේ සඳහන් කරයි. අනතුර උන්වහන්සේ මහරජතුමා ප්‍රමුඛ 40,000ක් පිරිවරට තුල්ලහත්ති පදෝපම සූත්‍රය දේශනා කරන. තුල්ලහත්ති පදෝපම සූත්‍රය ඇත් පියවර උපමාවට ගනිමින් ධර්මයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ පිළිබඳව කෙරෙන ඉතාමත්ම සුවිශේෂී විවරණයක් අන්තර්ගත වෙන සූත්‍රයක්. එම සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් එතුමා බොදුනුවෙක් බවට පත් වෙනවා. බුදුදහම පිළිබඳව යහපත් ආකල්පයක් එතුමා ඇති කරගන්න. ඉන් අනතුරු එතුමා රාජමාලිගාවට ගියා. මෙදා රාත්‍රියේදී මිස්සක පව්වේදී මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛේ ධර්ම දූතයන් වහන්සේලා ස්ථානයේ වැඩ ඉඳිමින් සුමන සාමණේරයන් වහන්සේ ලවා කාල ഘോഷාව සිදු කරවනවා ධර්ම දේශනාව පැවැත්වීම සඳහා. කාල ഘോഷාව කියලා කියන්නේ අපි අදටත් පවත්වාගෙන එන සමන්තා චක්ක වාලේසු කියන ගාථාව දෙවියන්ට ආරාධනා කිරීමයි මේ ගාථාවෙන් සිද්ධ කරන්නේ. මේ ගාථා සජ්ජායනය මුළු දිවයින පුරාම එසෙන විදිහට උන්වහන්සේ සජ්ජායනා කළා කියලයි මේ වංශ කතාවන්හි සඳහන් වෙන්නේ. ඒ කාල ഘോഷාව සිදු කිරීමෙන් අනතුරුව මිහිඳු මහරහතන් වහන්සේ සමචිත්ත පරියාය සූත්‍රයෙන් ධර්ම දේශනා කරන. එම ධර්ම දේශනාව වහන්ඳ දෙවියන් බ්‍රහ්මයන් විශාල වශයෙන් සහභාගී වුණායි කියන එකත්
සඳහන් වෙයි. ඉන් අනතුරුව උන්වහන්සේ පසුවදා දිනේදී රාජමාලිගාවට වැඩම කරලා රජතුමා ප්‍රමුඛව අනුලා දේවිය ඇතුළු 500ක් විසෝවරුන්ට තාමත්ම සුවිශේෂී ධර්මදේශනා කීපයක් සිදු කරන. එකක් තමයි පේත වත්තුව අක්ෂල කර්ම කිරීම නිසා අයහපත් කර්ම කිරීම නිසා පේත ආත්ම භාව වලට පත් වෙලා දුක් විඳින සත්‍යයන් පිළිබඳව කෙරෙන දේශනයක් පේත වත්තුව කියලා කියන්නේ. ඉන් අනතුරුව විමාන වත්තු දේශනාව සිද්ධ කරමින් පින් කරන ඇත්තන් සුගතිගාමි වෙමින් දිව්‍ය විමානවල සැප සම්පත් භුක්ති විඳින ආකාරය පැහැදිලි කිරීමක් සිද්ධ කරන. ඉන් අනතුරුව උන්වහන්සේ ස්ථානයේදීම සත්‍ය සංයුක්තයේ දේශනා කරමින් මේ සංසාරයේ තියෙන භයානකම පැහැදිලි කරමින් සසරින් එතර වීමේ වැදගත්කම අන්තර්ගත වන චතුරාර්ය සත්‍ය පිළිබඳව විස්තර කරන සත්‍ය සංයුක්තය දේශනා කර මේ විදිහට උන්වහන්සේ බොහොම පිළිවෙලට මේ අලුතෙන්ම දහම අනුගමනය කිරීමට සූදානම් වෙන පිරිසකට එයත්න්ගේ සිත් ධර්මානුකූල මාර්ගයට යොමු කරමින් වරදේ තියෙන භයානකත්වයත් යහපතේ තියෙන උදාරත්වයත් මේ කොයි විදිහට ජීවත් වුණත් සංසාරේ තියෙන භයානකම නිසා සසරින් එතර වීමේ වැදගත්කමත් පුළුගන්වමින් ධර්මදේශනා කළා. ඉන් අනතුරුව උන්වහන්සේ රජුරුවන්ගේ ඇත්තලේදී අද අපේ ධර්මදේශනාවට මාතෘකා වන දේවදූත සූත්‍රයේ දේශනා කරන දේවදූත සූත්‍රයේදී කාය සුචරිත, වාචී සුචරිත, මනෝ සුචරිත, එමෙන්ම කාය දුචරිත, වාචී දුචරිත, මනෝ දුචරිත යන තුලින් වන යහපත සහ අයහපත පැහැදිලි කරමින් නිරයේ තියෙන භයානකත්වය ප්‍රකාශ කරමින් සිදු කරන තාමත් විශිෂ්ට දේශනයක් දේවදූත සූත්‍රය. සාමාන්‍ය ජනතාවට අයහපතින් වැළකීලා යහපතේ යෙදෙන්න අයහපත් ක්‍රියාවන් තුලින් නිරේ විඳීමට සිදු වෙන දුක් පිළිබඳව එහි තියෙන භයානකත්වයේ පිළිබඳව ඉතාමත් හොඳ ගැඹුරින් කරන විග්‍රහයක් මේ සූත්‍රයේ තුලින් දක්න පුළුවන්කම තියෙනවා. ඉනන්තර උන්වහන්සේ නන්දන වනයේදී ආසි විසෝකම සූත්‍රයේ සහ බාලපඬිතු සූත්‍රයේ දේශනා කරමින් ඒත් කාය සුචරිත වචී සුචරිතයන්ගේ වැදගත්කම ඒ අවබෝධයේ තියෙන වැදගත්කම පිළිබඳව පැහැදිලි කරනවා. ඉනන්තර උන්වහන්සේ අනමතග්ග සංයුත්තය, අග්ගිකණ්ඩෝපම සූත්‍රය, අපමාද සූත්‍රය, රාජෝපවාද සූත්‍රය ආදී සූත්‍රයන් දින කීපයක් පුරා දේශනා කරමින් අලුතෙන්ම බුදුදහම පිළිබඳව හැඟීමක් ඇති කරගන්න ජනතාවට තාමත්ම ක්‍රමවත් පටිපාටියකින් යුක්තව ධර්ම දේශනා කරමින් බුදුදහමේ තියෙන වැදගත්කම එයත්න්ට පැහැදිලි කිරීම සිදු කරා. ඒ නිසා මේ අනුව උන්වහන්සේ ක්‍රමවත් මාවතක් ඔස්සේ මේ ධර්ම දේශනා පවත්වමින් අපේ ජනතාවට දහම් මඟ පෙන්වා දුන්නායි කියන කාරණය අපිට පැහැදිලි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම උන්වහන්සේගේ ලංකා ගමනයත් සමග අපේ රටේ මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථායි වීම සඳහා අවශ්‍ය කරන කටයුතු උන්වහන්සේ සිද්ධ කළා. මහා විහාර භූමිය නිර්මාණය කිරීමත්, ඒ වගේම පොහොය සීමාවන් ස්ථාපනය කිරීමත් උන්වහන්සේ සිද්ධ කළා. විශේෂයෙන්ම දේවානම්පියතිස්ස මහරජතුමා විශාල කාර්යභාරයක් ලංකාවේ බුදුදහම ස්ථාපිත කිරීම සඳහා සිදු කිරීමෙන් අනතුරුව විමසනවා, ස්වාමීනි දැන් අපේ රටේ බුදුදහම ස්ථාපනය වෙලා තියෙනවද කියලා. ඒ වෙලාවේදී මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා, මහරජතුමනි තාම මේ රටේ බුදුදහම නැත්තම් බුද්ධ ශාසනය මුල් බැසගෙන නැහැ. ඒකට හේතුව කුමක්ද? එයට හේතුව නම් ලංකාවේ උපන්න දරුවෙක්, ලංකාවේ මව්පියන්ට දාව උපන්න දරුවෙක් පැවිදි වෙලා විනය ඉගෙනගෙන විනය සජ්ජායනා කරාමයි ලංකාවේ බුද්ධ ශාසනය ස්ථාපිත වෙන්නේ කියලා උන්වහන්සේ දේශනා. ඒ අනුව අරිට්ඨ කුමාරයා පැවිදි වෙලා උපසම්පන්න භාවයට පත් වෙලා විනය සජ්ජායනා කිරීම සිද්ධ කළා. ඉන් අනතුරුව ලංකාවේ බුද්ධ ශාසනය ස්ථාපනය වුණායි කියලා සඳහන් වෙනවා. මේ කාරණේ ඉතාමත් වැදගත් දෙයක්. අපේ විනයෙහි සඳහන් වෙන කාරණයක් තමයි විනය පැවතුනොත් තමයි ශාසනයේ ප්‍රගතිය ඇති වෙන්නේ. විනේ තිතේ ශාසනං තිතෝ හෝති. විනය ආරක්ෂා වෙනවා නම්, විනය පවතිනවා නම් පමණයි
ශාසනය ආරක්ෂා වෙන්නේ ශාසනය පවතින ඒ අනුව තමයි උන්වහන්සේ එම කාර්යභාරය සිදු කළේ. උන්වහන්සේගේ ලංකා ගමනේ නිසා අපේ රටට ඇතිවෙච්ච තාමත්ම වැදගත් කාරණා කීපයක් තියෙනවා. එකක් අපේ බෞද්ධ සංස්කෘතිය අපේ රට තුළ බෞද්ධ සංස්කෘතියක් නිර්මාණය වීම තුළ මේ අපේ මිනිසුන් පාපයෙන් වැළකීලා යහපතේ යෙදවීමට අවශ්‍ය කරන මඟ පෙන්වීම සිදු කළා. ඒ වගේම සාහිත්‍ය කලාව ආදී සෑම අංශයකින්ම දියුණුවක් ඇති වෙන්න හේතු වුණා මහින්දා ගමනේ. මේදුහාමුදුරන්ගේ ලංකා ගමනේ නම්තුරුව සංගමිත්තා මහරහත් තෙරණියගේ ආගමනයේ සිදු වෙනවා. ඉතින් මේ කාර්යයන් හැම එකක් තුලින්ම අපේ රට තුළ විශිෂ්ට සමාජයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය කරන මඟ පෙන්වීම සහ කාර්යභාරය මිහිඳු මහරහතන් වහන්සේ සිදු කළා කියන එක මේ වෙලාවේදී අපි සඳහන් කරන්න ඕනේ. ඒ නිසා උන්වහන්සේගේ ලංකා ගමනේ අපේ රටටත් අපේ රට තුලින් ලෝකයට ධර්මයේ ප්‍රචාරය වන නිසා මුළු ලෝකයටත් අතිශයින් වැදගත් දිනයක් වශයෙන් නැවතත් මා සිහිපත් කරමි. එසේ සිහිපත් කරමින් දැන් අපි බලාපොරොත්තු වන්නේ අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්ත සූත්‍රය කෙරෙහි අවධානය යොමු කරන්නයි. අද අපි මාතෘකා වශයෙන් තෝරා ගත්තේ දේවදූත සූත්‍රය. මාමුලින් සඳහන් කළා මිහිඳු මහරහතන් වහන්සේත් ලංකාවට වැඩම කළාට පස්සේ උන්වහන්සේගේ දෙවන දින ධර්ම දේශන අතර පවත්වපු තාමත් සුවිශේෂී ධර්ම දේශනයක් දේවදූත සූත්‍රය. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන වැඩඉන්න අවස්ථාවක මේ සිව්වනක් පිරිසම සමග වැඩඉන්න අවස්ථාවක භික්ෂුන් වහන්සේලා උන්වහන්සේගේ සමීපයේ වැඩඉඳින නිසා උන්වහන්සේලාව අමතමින් දේශනා කළා ඉතාමත්ම වැදගත් දේශනයක්. උන්වහන්සේ මේ දේශනය තුළින් කාය සුචරිතය වචී සුචරිතය මනෝ සුචරිතය පිළිබඳවත් කාය දුච්චරිත වචී දුච්චරිත මනෝ දුච්චරිත පිළිබඳවත් ඒවගෙන් ලැබෙන යහපත් අයහපත් ප්‍රතිඵල පිළිබඳවත් දීර්ඝ විස්තරයක් සිද්ධ කරනවා. අපි බලමු මේ සූත්‍රය එකින් එකට කරුණු කාරණාවන් විස්තර කරගෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සේයතාපි භික්කවේ දේ අගාරා සද්වාරා තත්ත චක්කුමා පොරිසෝ මජ්ජේතිතෝ පස්සේය මනුස්සේ සත්තං පවිසන්තේපි නික්කමන්තේපි. මහණෙනි, යම් කිසි පුරුෂේ දොරටු සහිත නිවෙස් දෙකක් මැද ඇස් ඇති පුද්ගලයේ එම නිවෙස් දෙක මැද සිටගෙන හෝ ඉඳගෙන සිටිනෝ. එහෙම ඉන්නකොට ඒ මනුස්සයා දකිනවා මේ නිවසට ඇතුළු වෙන අය පිට වෙන අය අනුසංචරන්තේපි අනුවිචරන්තේපි ඇවිදින අය ඔබම ඔබ යන අය. ඒව මේවකෝ අහං භික්ඛවේ මහණෙනි, ඒ ආකාරයෙන්ම අහං මම දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මානුෂකේන සත්තේ පස්සාමි. මහණෙනි, මමත් ඒ ආකාරයෙන්ම දිව්‍යමය වූ ඇසි පැහැදිලි වූ ඇසින් සාමාන්‍ය මිනිස් ඇස ඉක්මවා ගියපු ඇසින් සත්වයන්ව දකිනවා. කුමන සත්වයන්වද? චවමානේ උපපජ්ජමානේ, චුත වෙන ඉපදෙන, හීනේ පනීතේ උසස් පහත්, සුවන්නේ දුබ්බන්නේ, සුගතේ දුග්ගතේ, සුවර්ණ වූ දුරුවර්ණ වූ, සුගතියට යන දුගතියට යන, යතා කම්මූපගේ සත්තේ පජානාමි, ඒ ඒ කර්මයන්ට අනුරූපව ඒ ඒ ස්ථානයන්හි උප්පත්ති ලබන චුත වෙන සත්වයන්ව මම දකිනවාය කියන එකයි මේකෙන් පැහැදිලි කරා. උන්වහන්සේ මේ දේශනා කරන කාරණය ඉතාමත්ම වැදගත් දෙයක්. අපට සාමාන්‍යයෙන් සාමාන්‍ය මිනිසුන් වශයෙන් කෙනෙක් පරලෝ සැපත් වුණහම කොතැනක උප්පත්තියක් ලබනවාද කියන එක අපට කියන්න පුළුවන් කමක් නැහැ. අපි ඒ ඒ පුජ්‍යලයාගේ ජීවත් වෙච්ච ස්වરૂපය අනුව ඒ සමහර විට ඒ ඒ පුජ්‍යලයා මරණයට පත් වූ ආකාරය පිළිබඳව ඇහින් දැකලා ඒ ජීවත් වෙච්ච ආකාරය පිළිබඳව අහලා දැකලා අපි උපකල්පනයක් කරනවා මේ පුජ්‍යලයා හවල්තැන උප්පත්ති ලබන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මේ දේශනය කරන්නේ උන්වහන්සේ විසින්ම දැකලා මේකේ තියෙන වැදගත්කම තමයි
උන්වහන්සේ දේශනා කරනවා මේ දේශනය මම කරන්නේ තංකෝපන අහම් භික්කවේ නාඤ්ඤස්ස සමනස්ස වා බ්‍රාහ්මනස්ස වා සුත්වා වදාමි මහණෙනි මම මේ දේශනය කරන්නේ කවුරු හෝ කෙනෙක්ගෙන් අහලා නෙමෙයි ශ්‍රමණේකුගෙන් හෝ බ්‍රාහ්මණේකුගෙන් හෝ එමත් නැත්නම් තවත් කෙනෙක්ගෙන් හෝ අහපු දෙයක් නෙමෙයි අපිච යදේව මේ සාමං ඥාතං සාමං දිත්තං සාමං විදිත්වා තමේවාහං වදාමි මේ කාරණාවන් මම දේශනා කරන්නේ මා විසින්ම දැක්කලා මා විසින්ම දැනගෙන ඒ නිසා මේ මා විසින්ම දැකපු මා විසින්ම දැනගත් කාරණයක් කියන එක උන්වහන්සේ පැහැදිලි කළා. ඒ නිසා මේ දේශනයේ තියෙන වැදගත්කම උන්වහන්සේ මේ විදිහටයි පැහැදිලි කළේ. බුදුහාඳුරෝ දේශනා කරන මේ සත්වයන් චුත වෙන උපදින ආකාරය සිදුවන්නේ කුමන කුමන කාරණාවන් පදනම් කරගෙනද කියලා. උන්වහන්සේ දේශනා කරනවා ඉමේවත භුන්තෝ සත්තා කාය සුචරිතේන සමන්නාගතා වචී සුචරිතේන සමන්නාගතා මනෝ සුචරිතේන සමන්නාගතා අරියානං අනුපවාදක සම්මා දිට්ඨික සම්මා දිට්ඨි සමන්නාගතා සම්මා දිට්ඨි කම්ම සමාදාන තේ කායස්ස භේදා පරම් මරණ සුගතින් සග්ගං ලෝකං උපන්න. එතකොට මේ කාරණේ බුදුහාරු පැහැදිලි කරන්නේ කුමක්ද? මහණෙනි සත්වයන් කාය සුචරිතෙන් යුක්තව වචී සුචරිතෙන් යුක්තව මනෝ සුචරිතෙන් යුක්තව කටයුතු කිරීමෙන්ද ඒ වගේම ආර්යයන් වහන්සේලාට උපවාද නොකිරීමෙන්ද සම්මා දිට්ඨි ගැනීමෙන්ද සම්මා දිට්ඨිය සමාදන් වීමෙන් ඒ කියන්නේ සම්මා දිට්ඨියට අනුරූපව ක්‍රියා කිරීමෙන් ඒ පුජ්‍යලයා මරණයෙන් පසුව සුගතියට ගමන් කරන තාවතිංසේ චාතුරු මහරජකේ යාමේ තුසිතේ නිම්මාන රති පරිනිම්මිත වසවත් සංඛ්‍යාතු මේ සුගති ලෝකවලට පුජ්‍යලයා ගමන් කරන්නේ ඒ වගේම රූප ලෝක අරූප ලෝක ආදී ඒ සස් ස්ථාන කරා ගමන් කරන්නේ මේ කාය සුචරිතය වචී සුචරිතය මනෝ සුචරිතය පදනම් කරගෙනයි ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා ඉමේවාපන භොන්තෝ සත්තා කාය සුචරිතේන සමන්නාගතා වචී සුචරිතේන සමන්නාගතා මනෝ සුචරිතේන සමන්නාගතා අරියානං අනුපවාදක සම්මා දිට්ඨික සම්මා දිට්ඨි කම්ම සමාදාන තේ කායස්ස භේදා පරම් මරණ මනුස්සේසු උප්පන්න. ඒ වගේම මිනිසත් බව ලබන්නේ මනුෂ්‍යයන් අතර උප්පත්ති ලබන්නේ කාය සුචරිතය වචී සුචරිතය මනෝ සුචරිතයෙන් යුක්තව ආර්යයන් වහන්සේලා උපවාද කිරීමෙන් තොරව සම්මා දිට්ඨි ගැනීමෙන් සහ සම්මා දිට්ඨියට අනුරූපව ක්‍රියා කිරීමෙන් කියන එකයි මෙහිදී පැහැදිලි කරන්නේ. තොට සුගති සංඛ්‍යාත් උප්පත්තියක් ලබන්න නම් අපට අත්‍යවශ්‍ය වන කාරණේ තමයි කාය සුචරිතයත් වචී සුචරිතයත් මනෝ සුචරිතයත් ඒ වගේම ආර්යයන් වහන්සේලාට උපවාද නොකිරීමත් සම්මා දිට්ඨි ගැනීමත්. ඒ නිසා සුගති සංඛ්‍යාත් උප්පත්තියක් ලැබීමට මෙන්න මේ කියන කාර්යාවලිය අපි නිරත වෙන්න ඕන. ඊළඟට බුදුහාමුදුරුව දේශනා කරනවා ඉමේවත බොන්තෝ සත්තා කාය දුච්චරිතේන සමන්නාගතා වචී දුච්චරිතේන සමන්නාගතා මනෝ දුච්චරිතේන සමන්නාගතා අරියානං උපවාදක මිච්ඡා දිට්ඨිකා මිච්ඡා දිට්ඨි කම්ම සමාදාන තේ කායස්ස භේදා පරම් මරණ පෙත්ති විෂයන් උප්පන්න. ඔන්න දැන් කාය දුච්චරිතේ නිසා වචී දුච්චරිතේ නිසා මනෝ දුෂ්චරිතේ නිසා ආර්යයන් වහන්සේලාට උපවාද කිරීම නිසා මිත්‍යා දෘෂ්ටික වීම නිසා මිත්‍යා දෘෂ්ටියට අනුරූපව ක්‍රියා කිරීම නිසා මොකද වෙන්නේ? പ്രേත ලෝකයේ උප්පත්තිය ලබන. ඒ කාරණේම පදනම් කරගෙන තිරච්ඡාන යෝනියන් උප්පන්න. තිරිසංගත ආත්ම භාවයන්හි උප්පත්තිය ලබන. ඒ දුෂ්චරිතයම හේතු කොටගෙන අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උප්පන්න අපාදුකටපත් වෙනවා. එහෙමනම් අපිට පැහැදිලි වෙන කාරණේ තමයි මේ සුචරිත ක්‍රියාවුලින් සුගතිගාමි වීමටත්
दुश्चरित क्रियावन तुलिं दुगतिगामी वीमट सिद्धवेनवाय किन कारणय अपट मे तुलिं पहेदिली करगन्न पुलुवन्कम तियेनवा අපි මුලින් සඳහන් කළා දිව්‍ය ලෝකාදී උසස් සැප සම්පත් ලබා ගැනීමට කාය සුචරිත වචී සුචරිත මනෝ සුචරිතයන්හි තියෙන වැදගත්කම. ඒ වගේම പ്രേත ලෝකයන්හි උත්පත්ති ලැබීමට හේතු වන්නේ අරිහෙත සඳහන් කරපු කාය වචී මනෝ දුස්චරිතය. ඒ പ്രേත ලෝක පිළිබඳව හඳුන්වන තැන බුදුහාමුදුරෝ දේශනා කරනවා කුප්පිපාචික නිඥාන සම්නික කාලකංජික පරදත්තූප ජීවී කියලා പ്രേත ලෝක හතරක් පිළිබඳ. ඒවායේ තව අනුකොටස් වශයෙන් අවිශාල සංඛ්‍යාවක් අපට අපේ බණ පොත් වලින් දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ പ്രേත ලෝකයන්ට පත්වීමෙන් මොනතරම්නම් දුක්ඛිත තත්ත්වයන්ට පත් වෙන්න සිද්ධ වෙනවද කියන කාරණයත් අපේ බණ පොත් වල තියෙන කරුණු කාරණාවන් විග්‍රහ කර ගන්නකොට දකින්න පුළුවන්කම තියෙනවා. දිනක් සරියුත් මහරහතන් වහන්සේ මහමග වඩිනකොට උන්වහන්සේට හමු වෙනවා එක්තරා ප්‍රේතියක්. ඇය කියනවා ඇය කතා කරනවා පුතේ නවතින්න කියලා. අහන ඔබ කවුද? මම ඔබගේ අම්මා කියලා මේ ප්‍රේතිය ප්‍රකාශ කරනවා. උන්වහන්සේ බලනවා උන්වහන්සේගේ ඥාණයෙන් මේ ඇත්තටම මගේ මෑණි කෙනෙක්ද? බලනකොට මීට ආත්ම ගණනාවකට පෙර තමන්ගේ මෑණියන් කෙනෙක් වෙච්ච කාන්තාවකුයි මේ പ്രേත ආත්ම භාවයේ ලබලා සිටින්නේ. ඊට පස්සේ උන්වහන්සේ ඇයගෙන් අහන ඔබ ආහාර පාන ලබා ගන්නේ කොහොමද? මම ආහාර ලබා ගන්නේ තාමත්ම දුක්ඛිතෝ ආකාරයට මිනිසුන්ගේ ඒ මිනිසු මරණ මැරිලා මිනිසු පුච්චනකොට ඒ ගලා යන තෙල් ආදී ඒවා ආග්‍රහණය කිරීමෙන් තමයි මගේ කුස ප්‍රේත ලෝකයේ උප්පත්ති ලබන්න සිද්ධ වෙනවායි කියලා කියන එක ඉතාමත්ම පිළිකුල් සහගත ක්‍රියාවක්. දැන් අපි කල්පනා කරලා බැලුවොත් සෙම් සොටු පිළිබඳව අපිට තියෙන්නේ අප්‍රසාදය පිළිකුලක්, අසූචි පිළිබඳව අපිට තියෙන්නේ පිළිකුලක්. ආහාරයක් වුණත් හොඳට පිසකු ආහාරයක් වුණත් පිළිණු වුණාට පස්සේ අපි ඒ ආහාරය දකින්නේ ඉතාමත්ම පිළිකුල් දෙයක් වශයෙන්. එවැනි පිළිකුල් දේවල් ආහාරයට ගන්නා වූ තත්වයකටයි പ്രേත ලෝකයේ ආහාරයට ගන්න ආහාර වශයෙන් නෙමෙයි ආග්‍රහණය කිරීමෙන් එවැනි තත්වයකට දුක්ඛිත තත්වයකට പ്രേත ලෝකවලට පත් වුණාම පත් වෙන සිද්ධ වෙන. ඒ නිසා പ്രേත ලෝකවලට ගමන් කිරීමට හේතු වෙන ක්‍රියාවන්ගෙන් වැළකී කටයුතු කරන්න ඕන. ඒ වගේම තිරච්ඡාන යෝනියන් කියලා කියන්නේ තිරිසන් ලෝකය. තිරිසන් ලෝකය පිළිබඳව අපිට යම් කිසි ප්‍රමාණයකට පේන්න තියෙන අපිට තිරිසන් සත්තු අපා දෙපා සිව්පා ඒ වගේම නොයෙකුත් උරගාදී තිරිසන් සතුන් පිළිබඳව අපට දකින්න ලැබෙනවා. අපට පෙනෙන වගේම නොපෙනෙන තිරිසන් සතුනුත් පවතිනවා. ඒ නිසා එවැනි තත්ත්වයන්ට පත්වීමත් ජීවිතය තුළ අප්‍රමාණ දුකක් වේදනාවක් විඳීමට හේතු වෙන කාරණයක්. ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා මේ කාය වචී මනෝ දුෂ්චරිතයන් නිසා පුජ්‍යලයා පත්වන ඉතාමත්ම භයානක ස්ථානය තමයි අපාය. නිරය අපාය කියලා කියන්නේ ආය කියන්නේ සැපය. සැපයෙන් තොර ස්ථානය අපායයි. දුකසේ යා යුතු ස්ථානය දුගතියයි. විනිපාතං කියලා කියන්නේ තමන්ගේ කැමැත්තක් නැතිවම යා යුතු ස්ථානය. විනිපාතං තමන්ගේ කැමැත්තක් නැතිවම යා යුතු ස්ථානය. ඒ ස්ථානයට අපිට යන්න සිද්ධවන්නේ නිරයට යන්න සිද්ධවන්නේ මේ කියපු කාය වචී මනෝ දුෂ්චරිතයන් හේතු කොටගෙන. එහෙනම් අපි අපේ ජීවිතය තුළ කායික වශයෙන් වාචසික වශයෙන් මනෝමය වශයෙන් සිදුවෙන දුෂ්චරිතයන්ගෙන් වළකින්න. මොනවද කාය දුෂ්චරිතය කියලා කියන්නේ? ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාර. ප්‍රාණඝාතය කියලා කියන්නේ අපි කවුරුත් දන්නවා පරපණ නැසීම. බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරන්නේ
सब्बे तसान्ति दंडस्स सब्बे भायान्ति मच्चुनो अत्तानां उपमां कत्वा न हनेय न गहते मेन मे देशना पाठे अपे जीवित अपे अतुलत करगत्तोत मुनतरम नां मे प्राणघातेन तोर समाजय अनिकागे जीविते ए जीवत्ती मे आईती पिलिबंदव पिलिगन्ना वू समाजय गुणगा गन्न पुलुवन्दि किला अपट पहेदि सब्बे तसंति दंडस्स सियलु सत्त्वोम दंडुवमट बियै सब्बे भायन्ति मच्चुनो सियलु सत्त्वोम मरणयट बयै मरणयट पतिगन्नवा मरणयट बिय वेन ए निसा अपि हेम केनेक्म तमाव उपमावट गन्नोन मम मरेन्न बय नं मम दंडुवमट बय नं अन्य सत्त्वयोद एसेमय कियन हंगीम एति करगन्नो एसे ए हंगीम एति करगन्ने नं ඒ පුජ්‍යලයා ප්‍රාණඝාතයෙන් තොර පුජ්‍යලයෙක් වෙනවා. මෙතනදී සුචරිතයේ පැත්තට යොමු වෙනකොට ප්‍රාණඝාතයෙන් වැළකීම පමණක්ම නෙවෙයි. නිහිත දඬෝ නිහිත සත්ත්වෝ ලජ්ජී දයාපන්නෝ සබ්බ සත්ත්ව හිතානුකම්පී විහෙරති. අවියායුද බැහැර කරලා දඬු මුගුරු බැහැර කරලා සියලු සත්වයන් කෙරෙහි දයාව කරුණාව අනුකම්පාව ඇති කරගන්න පුජ්‍යලයේ බවට පත් වෙනවා. එතකොට ප්‍රාණඝාතයෙන් වැළකිනවා වගේම අනෙක් සත්වයාගේ ජීවත් වීමේ අයිතිය පිළිබඳව ඒ අයිතිය පිළිගැනීමත් මේ තුලින් සිද්ධ වෙනවා. ඒ වගේම දෙවනි දුෂ්චරිතය තමයි සොරකම. තවත් අයෙකුගේ දෙයක් නොදුන්න දෙයක් සොරසිතින් ගන්නවා නම් එය ඉතා සුළු දෙයක් විය හැකියි. එයද පාප කර්මයක් දුෂ්චරිතයක්. තවත් කෙනෙකුගේ යමක් ඔහුට අයිති දෙය ඔහුගේ අයිතියෙන් බැහැර කරගන්නේ නම් ඔහුගේ අකමැත්තකින් ඔහුගේ නොදැනුවත්කමකින් එය අයිති කරගන්නේ නම් එය සොරකම. ඒ නිසා ඒ සොරකමින් වැළකීම අත්‍යවශ්‍යයි. එය යහපත් සමාජයකට හේතු වෙන කාරණයක්. ඊළඟට තුන්වෙනුව කයින් සිදුවෙන දුෂ්චරිතය තමයි කාම මිත්‍යාචාරය. මෙය විග්‍රහ වෙන්නේ පරදාර සේවනය සැමියා බිරිඳ ඉක්මවා යාමත් බිරිඳ සැමියා ඉක්මවා යාමත් තමයි කාම මිත්‍යාචාරය ගණයට වැටෙන්නේ. එමනිසා ඒ තුලින් පරදාර සේවනය මූලික කරගෙන මොනතරම්නම් සමාජයේ තුල ගැටුම්කාරී තත්වයන් ඇතිවීමේ හැකියාව තියෙනවා. සමහර විට අඩදබර ඇතිවීම, මිනී මැරීම් ඇතිවීම, ඒ වගේම දූ දරුවන්ගේ අනාගත ජීවිත කඩාකප්පල් වීම ආදී වශයෙන් බොහෝ අපහසුතාවයන් සමාජයේ තුල ගොඩනැගීමේ හැකියාව තියෙනවා මේ කාම මිත්‍යාචාරය කියන කාය දුෂ්චරිතය නිසා. එමනිසා ප්‍රාණඝාත අදත්තා දාන කාම මිත්‍යාචාර කියන කාය දුස්චරිතේ තොරව අන් සත්වයන්ගේ ජීවත් වීමේ අයිතිය පිළිගනිමින් අන් පුජ්‍යලයන්ගේ ඒ තමන්ගේ ධනයට තියෙන අයිතිය පිළිගනිමින් පරදාර සේවනයෙන් තොරව කටයුතු කරනවා නම් ඒ පුජ්‍යලයා කාය සුචරිතේ යුක්ත පුජ්‍යලයෙක් වෙනවා. ඒ වගේම වචී දුස්චරිතේනුත් වෙන්න ඕනි වෙන්න ඕනි. වචී දුස්චරිතය කියලා කියන්නේ බොරුව, හේලම, හිස් වචන, ඒ වගේම පරුස වචන. බොරුවෙන් වෙන්වෙන් රෝඩි බොරුව නිසා මුළු මහත් සමාජයක් නොමගට යැවීමේ හැකියාව තියෙන. සමහර විට දූ දරුවන් තමන්ගේ දෙමව්පියන්, දෙමව්පියන් තමන්ගේ දරුවන්ව නොමග යැවීම, ඒ වගේම සමාජයේ ආයතනික වශයෙන් ඇතිවන නොමග යැවීම, ඒ වගේම රටේ පාලකයන්, මහ ජනතාව නොමග යැවීම ආදි වශයෙන් විවිධාකාර ස්වරූපයන්ගෙන් මේ බොරුව ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒ කොයි ආකාරයකින් බොරුව ප්‍රකාශ කළත් ඒ බොරුව තුළින් සිදුවන්නේ තවත් කෙනෙක්ව නොමග යැවීමයි. ඒ නිසා බොරුවෙන් තොරව ජීවිතය ගත කිරීමේ අවශ්‍යතාවය අපි අවබෝධ කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙලා මේ වෙනකොට වර්ෂ 2565ක් මිලා තියෙනවා. උන්වහන්සේ පිරිනිවන් පාලා වර්ෂ 2565 ගියා. උන්වහන්සේ දේශනා කරපු මේ ධර්මයේ වටිනාකම එදාටත් වඩා සමහර විට අදට දැනෙමින් පවතින. අද මුළු ලෝකෙ පුරාම බුදුදහමේ තියෙන යථාර්ථවාදීත්වය පිළිගනිමින් පවතින යුගයක් උදා වෙලා තියෙනවා. ඒට හේතුව තමයි උන්වහන්සේ දේශනා කරපු සත්‍ය, සදාතනික සත්‍ය. එම නිසා පින්වත්නි අපි සමහර විට බොරුවකින් ලබන ජයග්‍රහණය ඉතා ඉක්මනින් ලබාගත හැකි දෙයක් වෙන්න පුළුවන්. බොරුවකින් සමහර විට පහසුවෙන් කරගත හැකි දේවල්
ඉක්මනින් සිදු කර ගැනීමේ හැකියාව නොලැබෙන්න පුළුවන්. ඒ කෙසේ වුණත් බොරුව තාවකාලික දෙයක්. සත්‍යවාදී වීම තුළ ලබන ජයග්‍රහණය, සත්‍යවාදී වීම තුළ ලබන ජීවිතයේ තෘප්තිය අපිට කවදාකවත් විනාශ වෙන්නේ නැහැ. එම නිසා අපි හැම කෙනෙක්ම සත්‍යවාදීව ක්‍රියා කරන්න උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ වගේම කේලමෙන් තොර වෙන්න ඕනේ. කේලම පුජ්‍යලයන් දෙදෙනෙක් අතර වෙන්න පුළුවන්, නිවසක් තුළ වෙන්න පුළුවන්, සමාජයක් තුළ වෙන්න පුළුවන්, මුළු මහත් රටක් තුළ වෙන්න පුළුවන්, විශාල විපත්තීන් වලට අද දැමීමට හේතුවක් වෙනවා. ඒ නිසා කේලමෙන් සිදුවන්නේ හිත් බිඳවීම, හිත් අතර වෛරය ඇති කරවීම. එම නිසා කේලමින් තොරව අන් අය අතර පවතින ભેද භින්නතා දුරු කර දෙමි. අනිත් අය අතර තියෙන යම් යම් මානසික බිඳවැටීම් වළක්වා දෙමින්, ඒ අය අතර අන්‍යෝන්‍ය සිතවත්කම බැඳීම් ඇති කරවා දෙමින් කටයුතු කරන්නයි අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ වගේම හිස් වචන කතා කිරීමෙන් වළකින්න ඕනේ. සමහර විට අපි බැලුවොත් අපේ ජීවිතයේ අපි කතා කරන වචන සමහර විට යම් යම් තැන් වලට ඒක රාශී වෙලා යම් යම් පිරිස් අතර එකමුතු වීම සිද්ධ වීමෙන් අපි කතා බහ කරන දේවල් කතා කරලා සමහර විට පැයක් දෙකක් කතා බහ කරලා අපි එතනින් නික්මිලා යනකොට අපි කතා කරපු සමහර විට කිසිම දෙයක ප්‍රයෝජනයක් නැහැ. හිස් වචන ගොඩාක් කතා කරලා නිකන් කාලය ගත කිරීමක් සිද්ධ කරලා තියෙනවා. ඒ කාලය ගත කිරීම නිකරුණේ අනවශ්‍ය දේවල් කතා කිරීමෙන් කාලය ගත කිරීම නිකන් ශාල අපරාධයක්. එම නිසා අපි හිස් වචන කතා කිරීමෙන් තමන්ටත් අනුන්ටත් ප්‍රයෝජනයක් නැති, තේරුමක් නැති වචන කතා කිරීමෙන් වළකින්න ඕනේ. බුදුහාමුදුරුව දේශනා කරනවා මේ තියෙන වැදගත්කම. කතා කරනවා නම් බුදුහාමුදුරුව දේශනා කරනවා ධාර්මික කතා කරන්න. එහෙමත් නැත්නම් ආර්ය තෘෂ්ණීම් භාවයෙන් යුක්ත වෙන්න, නිහඬ වෙන්න, නිහඬව කටයුතු කරන්න. අධාර්මික කතා කිරීමෙන් වළකින්න, හිස් වචන කතා කිරීමෙන් වළකින්න කියන එකයි බුදුහාමුදුරුවෝ දේශනා. ඒ නිසා අපි කතා කරනවා නම් සමාජයට ප්‍රයෝජනවත් දෙයක් කතා කළ යුතුයි. බලන්න බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් මුළුල්ලේ මොනතරම්නම් සමාජයේ යහපත පිණිස උන්නතිය සඳහා ප්‍රයෝජනවත් වචන කතා කරලා තියෙනවද කියලා. ඒ නිසා මේ ආදර්ශය අරගෙනමින් හිස් වචන කතාවෙන් පුරව ප්‍රයෝජනවත් වචන කතා කිරීමට අපි උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ වගේම පරුෂ වචනයෙන් තොර වෙන්න ඕනේ. පරුෂ වචනය කියලා කියන්නේ තව කෙනෙකුගේ හිත පීඩාවට පත් කරන, කලකිරීමට පත් කරන, කෙනෙක් අපහසුතාවයට පත් කරන වචන. අපි හැමතිස්සෙම අපි කතා කරන වචනය පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. අපේ වචනය ප්‍රියකරු වෙන්න ඕනේ. තවත් කෙනෙක්ගේ කනට ඇහෙන්න ප්‍රිය මනාප වෙන්න ඕනේ. තවත් කෙනෙකුට ඒ වචනය ඇහෙනකොට තනසිල්ලක් ගෙන දෙන්න ඕනේ. එහෙම නැත්නම් කර්ණ කටෝර පරුෂ වචනයෙන් කතා කරනවා නම් ඒ පුජ්‍යලයා සමාජය තුළ පිරිහීමට පත් වෙන පුජ්‍යලයෙක් වෙනවා. සමාජය තුළ ගරහාවට ලක් වෙන පුජ්‍යලයෙක් වෙනවා. ඒ පුජ්‍යලයාගේ ඇසුර ලබන්න කවුරු කැමති වෙන්නේ නැහැ. ඒ පමණක් නෙමෙයි තමනුත් අක්සල් සිද්ධ කරගන්නවා පරුෂ වචන කතා කිරීම නිසා. එම නිසා මේ වචී දුෂ්චරිතයෙන් වෙන් වෙලා වචී සුචරිතයට අපි යොමු වෙන්න ඕනේ. පොරුවෙන් වෙන්වීමෙන්, ඒලමින් වෙන්වීමෙන්, හිස් වචන කතා කිරීමෙන් වෙන්වීමෙන්, පරුස වචන කතා කිරීමෙන් වෙන්වීමෙන් අපි වචී සුචරිතය කරා යොමු වෙන්න ඕනේ. ඒ වගේම මනෝ දුෂ්චරිතයන්ගෙන් වෙන් වෙන්න ඕනේ. මනෝ දුෂ්චරිත වශයෙන් මේ මනස තුල ඇති කරගන්න අක්ෂල් සිතුවිලි හඳුනන්න පුළුවන්කම තියෙන. අභිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දිට්ඨිය ආදී වශයෙන් එන මේ කාරණාවන්. අභිජ්ජාව කියලා කියන්නේ දැඩි ලෝභය. දැඩි ලෝභය නිසා පුජ්‍යලයා තව තවත් සංසාරයේ ඇද බැද තබා ගන්නවා. දැන් බුදුරජාණන් වහන්සේ පුරණ ලද පාරමිතා ධර්ම අතර ඉතාමත්ම ප්‍රකට පාරමිතාවක් මුලින්ම එන පාරමිතාවක් වශයෙන් මේ එකින් එකට පියවරෙන් පියවරට පුරපු පාරමිතාවක් වශයෙන් නෙමෙයි. නමුත් දාන පාරමිතාව බුදුහාමුදුරුවෝ මේ තරම් ප්‍රකාශ කරලා තියෙන්නේ, මේ තරම් පෙන්වා දීලා තියෙන්නේ මේ දන් දීම තුලින් අත්හැරීම තුලින්ම තමයි අපට මේ සසර අත්හැර ගැනීමේ හැකියාව තියෙන්නේ. අපට ඉතාමත්ම අමාරු දෙයක් අපි සතු දේවල් අත්හරින එක. බලන්න බුදුරජාණන් වහන්සේ බෝසත් අවදීයේදී තමා සතු දේවල් කොයිතරම් දේවල් වහන්සේ අතහැරියත් තමාගේ
ගෙවල් දොරවල් ඒ වගේම රාජ මාලිගා ඒ වගේම දූ දරුවන් මේ ආදි වශයෙන් තමන්ට ඇස්මු ඒ වගේම තමන්ගේ හිස ලේ මාස් මේ ආදි වශයෙන් තවත් කෙනෙකුට කරන්න බැරි තරම් දේවල් උන්වහන්සේ පරිත්‍යාග කළා දන් දුන්නු. ඒ දන් දීම තුලින්ම තමයි මේ සසර කෙරෙහි අපි මේ අල්ලාගෙන ඉන්න ඇලීම බැඳීම අපට දුරු කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපි හැම කෙනෙක්ම මේ අභිජ්ජාව කියන අක්ෂලයෙන් වළකින්න ඕනේ. ඒ කියන්නේ දැඩි ලෝභයෙන් වළකින්න ඕනේ. පරිත්‍යාගශීලී චේතනාවන් අපේ සිත තුළ පෝෂණය කරගන්න ඕනේ. ඒ වගේම මේ ව්‍යාපාද ව්‍යාපාදයේ කියලා කියන්නේ දැඩි තරහව වෛරය තවත් කෙනෙක් අනුන් නැසේවා මැරේවා විනාශ වේවා හොදක් වෙන්න එපා ආදි වශයෙන් සිතන ඒ නරක සිතුවිලි වලින් අපි තොර වෙන්න ඕනේ. අපි පුළුවන් තරම් කල්පනා කරන්න ඕනි තවත් කෙනෙකුට යහපතක් වේවා. තවත් කෙනෙක් දියුණුවෙන් දියුණුවට පත් වෙනවා නම් ඒකට ආශිර්වාද කරන්න ඕනි. තවත් කෙනෙක් තමන් සමාජය තුළ ඉහළ මට්ටමකට එනවා නම් අපි සතුටු වෙන්න ඕනි. අන්න එහෙම සතුටු වෙමින් තවත් කෙනෙක්ගේ දියුණුවක් දැකලා ඒ පුද්ගලයාට මුදිතාවි මුදිතාව කියලා කියන්නේ ඊර්ෂ්‍යාවෙන් තොරව කටයුතු කිරීම. ඒ වගේම වෛරයෙන් තොර වෙන්න ඕනේ. අපි සමහර විට දකිනවා සමහර අය මේ ආත්මයේදී තමන්ට සිදු වෙච්ච යම්කිසි කාරණයකට ඒ පුද්ගලයාගෙන් පිළිගන්න බැරි වෙනකොට කල්පනා කරනවා මම ඊළඟ ආත්මේ හරි පිළිගන්න මේ වගේ කෙනෙක් වෙලා මම පිළිගන්න කියලා අදිෂ්ඨාන කරගෙන ජීවත් වෙන අය අපි දකින අපිට දකින්න ලැබෙනවා. බුදුහාමුදුරන්ගේ කාලෙත් මේ වගේ අය හිටියා. ඒ අය ඒ විදිහට පලිගැනීමේ චේතනාවන් වලින් ජීවත් වෙලා මරණයට පත් වෙලා දුගතිගාමි වෙමින් පලිගැනීම් සිද්ධ කරමින් සසරට තව තවත් එකතු වෙමින් දුකට පත් වෙච්ච ආකාරයයි අපට දකින්න තියෙන්නේ. ඒ නිසා අපි හැම කෙනෙක්ම ව්‍යාපාදයෙන් තොරව දැඩි තරහවින් තොරව පුළුවන් තරම් සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රියෙන් ජීවත් වෙන්න උත්සාහවන්ත වෙන්න. මෛත්‍රිය කියන එක අපිට හැමතිස්සෙම වඩන්න පුළුවන් කාරණයක්. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ තිත්තං චරං නිසින්නෝවා ඡයානෝවා යාවතස්ස විගත මිද්දෝ. අපිට නිදාගෙන ඉන්න වෙලාවටත් මෛත්‍රී කරන්න පුළුවන්, ඇවිදින වෙලාවට මෛත්‍රී කරන්න පුළුවන්, හිටගෙන ඉන්න වෙලාවට මෛත්‍රී කරන්න පුළුවන්, ඉඳගෙන ඉන්න වෙලාවට මෛත්‍රී කරන්න පුළුවන්. මේ හැම ඉරියව්වක් තුළම අපට මෛත්‍රී කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ව්‍යාපාදයෙන් තොරව මෛත්‍රියෙන් ජීවත් වෙන එක මනුෂ්‍ය චරිතයක්, ව්‍යාපාදයේ මනුෂ්‍ය චරිතයක්. ඒ වගේම තමයි මිත්‍යා දිට්ඨිය. මේ තමයි මානසික වශයෙන් සිදු කරගන්න ඉතාමත්ම බරපතලම අක්ෂල කර්මය, දුෂ්චරිතය. මිත්‍යා දිට්ඨිය. මිත්‍යා දිට්ඨිය කියලා කියන්නේ වැරදි හැඟීම. මිත්‍යා දෘෂ්ටියෙන් තොරව අපි සම්‍යක් දෘෂ්ටික පුද්ගලයෙක් වෙන්න ඕනේ. මේ සම්‍යක් දෘෂ්ටිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මහා චත්තාරීසක සූත්‍රයේදී සම්මාදිට්ඨිය කොටස් දෙකකට බෙදලා පෙන්නනවා. එකක් තමයි සාසව පුණ්‍ය භාගිය උපදි වේපක්ක සම්මාදිට්ඨිය. සාසව පුණ්‍ය භාගිය උපදි වේපක්ක සම්මාදිට්ඨිය. ඒක තව හඳුන්වනවා ලෞකික සම්මාදිට්ඨිය කියලා. ඒ වගේම අම්මස්සගතා සම්මාදිට්ඨිය කියලා දසවස්තුක සම්මාදිට්ඨිය කියලා. මෙහිදී කාරණා කීපයක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එකක් තමයි දුන් දෙෙහි විපාක තියෙනවා. සමහර කල්පනා ඒකේ නැහැයි කියලා කියන එක තමයි මිත්‍යා දිට්ඨිය, ඇත කියන එක තමයි සම්මා දිට්ඨිය. දුන් දෙෙහි කියන දන් දීමේහි විපාක තියෙනවායි කියලා පිළිගැනීම තමයි සම්මා දිට්ඨිය. ඒ වගේම පිදිය යුත්තන් පිදීමේහි විපාක තියෙනවායි කියන එක සම්මා දිට්ඨිය. ඒ වගේම ගුණවතුන්ට සිල්වතුන්ට හොඳ පඳුරු පූජා කිරීමේ විපාක තියෙනවායි කියලා පිළිගැනීම සම්මාදිට්ඨිය. ඒ වගේම සුචරිත දුෂ්චරිත ක්‍රියාවන් දෙකෙහි විපාක තියෙනවායි කියලා පිළිගැනීම සම්මාදිට්ඨිය. ඒ වගේම මෙලොවක් ඇත කියලා පිළිගන්න එක සම්මාදිට්ඨිය. මේ මරණයෙන් පසුව පරලොවක් තියෙනවායි කියලා පිළිගන්න එක සම්මාදිට්ඨිය. ඒ වගේම මවට යම් කිසි උපද්‍රවයක් කළොත් ඒකෙන් විපාක තියනවා, මවට යහපතක් කළොත් ඒකෙන් යහපත් විපාක තියනවා කියලා පිළිගන්න එක. මවට යහපතක් කිරීමෙන් සුඛ විපාක තියනවායි කියලා පිළිගන්න එක සම්මාදිට්ඨිය.
පියාට යහපතක් කිරීමෙන් සුඛ විපාක තියනවා කියලා පිළිගන්නේ සම්මාදිට්ඨිය. ඒක අනිත් පැත්ත එහෙම දුගතියක් කිරීමෙන් නරකක් කිරීමෙන් ප්‍රශ්නයක් නැහැ ඒකෙන් විපාකයක් නැහැ කියලා පිළිගන්න එක තමයි මිච්ඡාදිට්ඨිය කියලා කියන්නේ. ඒ වගේම ඕපපාතික සත්වයන් ඕපපාතික සත්වයා කියලා කියන්නේ මෞපියන් නැතුව උපත්ති ලැබන අය. ඒ ඕපපාතික සත්වයන් කියලා පිරිසක් ලෝකයේ සිටිනවායි කියලා පිළිගන්න එක සම්මාදිට්ඨිය එහෙම පිළිගන්නේ නැති එක මිච්ඡාදිට්ඨියයි. ඒ වගේම මෙලව පරලව දෙලව ජීවිතය පිළිබඳ අවබෝධයක් කියන මේ කෙලෙස් නැති කරපු උත්තමයන් වහන්සේලා සිටිනවායි කියලා පිළිගන්න එක සම්මාදිට්ඨියම නැහැයි කියලා පිළිගන්න එක මිච්ඡාදිට්ඨිය. මේ කාරණාවන් 10 බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ ඉපදුනත් නැතත් පවතින කාරණාවන් 10. ඒ නිසා මේවා හඳුන්වන්නේ ලෞකික සම්මාදිට්ඨිය කියලා. බුදුරජාණන් වහන්සේ මෙහි ගැඹුරු අර්ථයට යනවා සම්මාදිට්ඨිය කියලා කියන එක බුදුදහමට අනුකූලව විග්‍රහ වෙන තැන තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති කරගන්න අවබෝධය. දුක ඇතිවීමට හේතුව දුක නැති කිරීම දුක නැති කිරීමේ මාර්ගය කියන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව නිවැරදි දැනීම අවබෝධය ඇති කර ගැනීම තමයි නියම සම්මාදිට්ඨිය වචෙන් සලකන්නේ. එය තමයි බුදුරජාණන් වහන්සේ විසින් ලෝකයාට පෙන්වා දෙන ශ්‍රේෂ්ඨතම සම්මාදිට්ඨිය. මේ සම්මාදිට්ඨිය හඳුන්වන වචනය තමයි අරිය අනාසව ලෝකුත්තර මග්ගංග සම්මාදිට්ඨිය. අරිය අනාසව ලෝකුත්තර මග්ගංග සම්මාදිට්ඨිය. මේට අමතරව මේ සම්මාදිට්ඨිය හඳුන්වනවා චතුසත්‍ය සම්මාදිට්ඨිය කියලා, ඒ වගේම ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා. ඒ අනුව අපිට පැහැදිලි වෙන කාරණේ තමයි කාය දුෂ්චරිත, වචී දුෂ්චරිත, මනෝ දුෂ්චරිත කියන කාරණාවන්ගෙන් තොරව, ඒ වගේම මිච්ඡාදික්කියෙන් තොරව ක්‍රියා කරනවා නම් කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිතයන් හේදෙනවා නම් ඒ පුජ්‍යලයා දුගතියට වැටෙන්නේ නැතුව සුගතිගාමි වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අපිට එක තව කාරණයක් මෙතනදී බුදුහාමුදුරු දේශනා කරනවා. දුගතියට යන්න හේතුවක් වෙනවා අරියානං උපවාදක, ආර්යයන් වහන්සේලාට උපවාද කිරීම. ඒ වගේම සුගතියට යාමට හේතුවක් වෙනවා අරියානං අනුපවාදක, ආර්යයන් වහන්සේලාට උපවාද නොකිරීම. පින්වත්නි, ආර්යයන් වහන්සේලා කියලා කියන්නේ බුදුපසේ බුදු මහරහත්තන් වහන්සේලා, මේ ලෝකෝත්තර මාර්ගයට පිළිපන්න උත්තමයන් වහන්සේලා. උන්වහන්සේලාට යම්කිසි කෙනෙක් උපවාද කරනවා නම් ඒ උපවාද කිරීම තුළින් බොහෝ පාප කර්ම සිද්ධ කර ගැනීමට ඒක හේතුවක් වෙනවා. පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කාලයේදී එක්තරා දායකයෙක් රමණීය ආරාමයක් හදලා භික්ෂුන් වහන්සේ නමකට පූජා කළා. එම භික්ෂුන් වහන්සේ මේ ස්ථානයේ වැඩ ඉන්නකොට දිනක් රහතන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වැඩිලා. ඒ පිණ්ඩපාතේ වඩිනකොට අර දායකයා කල්පනා කළා මේ හාමුදුරුවෝ බොහොම ප්‍රසන්නයි, දැමුණු ඉඳුරන් කියන භික්ෂුන් වහන්සේ නමක්, පින් සිදු කර ගැනීමට පින්කෙතක් වඳු ස්වාමින් වහන්සේ නමක්, ඒ නිසා මුන්වහන්සේත් අපේ විහාරස්ථානයේ වඩා හිඳුවා ගත්තොත් හොඳයි කියලා උන්වහන්සේට ආරාධනා කළා. උන්වහන්සේ මේ ස්ථානේ වැඩ හිටියා. ඒ වැඩ ඉන්න කාලයේ තුලදී අර විහාරයේ වැඩ හිටපු අනෙක් පරණ භික්ෂුන් වහන්සේ ප්‍රකාශ කරන දවසක් මේ මහරහතන් වහන්සේට තමුන්නාන්සේ මේ ස්ථානයේ වැඩ ඉඳිමින් මගේ දායකයා දෙන නැත්නම් දායකයෝ දෙන දානේ පිළිගන්නවට වැඩිය හොඳයි අසුචි වළඳනවා. ඒ වගේම මේ මගේ දායකයෝ දෙන සිවුරු පිරිකර පළ මේ පොරවනවට වැඩිය හොඳයි නිර්වස්ත්‍රව ඉන්නවා. ඒ වගේම මගේ මේ දායකයෝ නිදා මේ දීලා තියෙන ඇඳේ සැතපෙනවට වැඩිය හොඳයි ගල් තලාවක් මත නැත්තම් බිම උදිය ගන්නවා නම් කියලා මේ විදිහට බොහොම නිග්‍රහශීලී විදිහට මේ ආර්යයන් වහන්සේට උපවාද කළා, දෝෂාරෝපණය කළා. මේ මහරහතන් වහන්සේ කල්පනා කළා මේ මෝඩ මිනිසයා නැත්තම් මේ මෝඩ භික්ෂුව මානසා නොයෙකුත් ආකාරයේ පෞසිදු කරගෙන දුගතියට වැටෙනවා. ඒ නිසා තවත් පෞසිදු කරගන්න පෙර මා මේ ස්ථානයෙන් බැහැරව යන්නේ නම් හොඳයි කියලා
උන්වහන්සේ වැඩම කළා. මේ භික්ෂුන් වහන්සේ අවුරුදු 20000ක් කල් සංසාරේ අවුරුදු 20000ක් කල් පැවිදි ජීවිතය ගත කරලා සිල්පුණ පුරපු භික්ෂුන් වහන්සේ නමක්. නමුත් මේ ආර්යයන් වහන්සේට කරපු උපවාදේ නිසා යුගතිගාමි වෙලා නිරේ උප්පත්තිය ලැබුවා. නිරේ උප්පත්තිය ලැබුවා පමණක් නෙවෙයි නනතුරු මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබුවා. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබලා යමක් කමක් තේරෙන වයසේ ඉඳලා කොච්චර කන්න දුන්නත් ආහාර ගන්නෙ නැහැ. කොච්චර හොඳ පවුලක උප්පත්තිය ලැබපු කෙනෙක් කොච්චර හොඳට ඇඳ සකස් කරලා තිබුණත් ඇඳේ නිදාගන්නේ බිමයි නිදාගන්න. කොච්චර ඇඳුම් තිබුණත් ඒ වඳින්න කැමති නැහැ, නිර්වස්ත්‍රවයි ඉන්න කැමති. කොච්චර ආහාර දුන්නත් ආහාර ගන්නෙ නැහැ. කාටත් නොතේරෙන ගිලා අසුචි කන්. ඒ නිසා මේ දෙමව්පියෝ කල්පනා කළා මේ දරුවා අපේ පවුලට මහා ලැජ්ජාවක්. ඒ නිසා ආජීවකයන්ට බාර දෙනවා කියලා කල්පනා කළා. ආජීවකයන්ට බාර දුන්නා. ඒ ආජීවකයව බාරගත්තට පස්සේ ඒ ආජීවකයන් සමග පිණ්ඩපාත යන කතා කළාම මේ ආජීවකයා එන්නේ නැහැ. එන්න බෑ කියනවා. නමුත් බඩගින්නක් තියෙන බව පේන්නෙත් නැහැ. සතුටෙන් ඉන්නවා. ඒ නිසා ආජීවකයව කල්පනා කළා මේ ගැන පරීක්ෂා කළා බලන්න. රහසිගතව අනෙක් අය පිණ්ඩපාතේ ගියපු අවස්ථාවක ආහාර සොයාගෙන ඉන්න ගියපු අවස්ථාවක රහසිගතව කෙනෙක් බැලුවා මොකද්ද මෙයා කරන්නේ, මෙයා කොහෙන්ද ආහාර ලබා ගන්න. බලනකොට මේ ආජීවකයන් ගේ අසුචි මේ ආජීවකයා ආහාරයට ගන්නව දැක්කා. මේ සිද්ධිය දැනගෙන ආජීවකයෝ කල්පනා කළා මෙවැනි පුද්ගලයෙක් අපි සමග හිටියොත් අපිත් නිග්‍රහයට භාජනය වෙනවා කියලා මේ ආජීවකයාව එතනින් එලවලා දැම්. ජම්බුක ආජීව කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ මොහු ගල්තලාවක් මත ගිහිල්ලා ඒ ගල්තලාව මත හිටියා. ඒ ගල්තලාව මත ඉන්නවා අසුචි ආහාරයට ගන්නවා මේ විදිහට අවුරුදු 55ක් කාලයක් හිටියා. බුදුරජාණන් වහන්සේ දිනක් මේ ස්ථානට වැඩම කරලා එදා රාත්‍රියේදී ඒ ස්ථානයේ රාත්‍රී කාලයේ ගත කරන්න මේ ආජීවකයාගෙන් අවසර දුන්නේම නැහැ. නමුත් උන්වහන්සේගේ දැඩි ඉල්ලීම මත අවසර ලැබුණා. ඒ ඉන්න අතරට උන්වහන්සේ මේ ජම්බුකා ජීවට මේ කරුණු කාරණාවන් පැහැදිලි කරලා දෙනවා. ඔබ අසුචී ආහාරයට ගන්න, ඔබ මේ වගේ පුජ්‍යලෙක්, ඔබ මෙහෙම මෙහෙම කරන පුජ්‍යලෙක් කියලා මේ කාටත් රහසිගතව හොරෙන් හංගාගෙන ඉන්න ජීවිතය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ජම්බුකා ජීවකයාට පැහැදිලි කරලා දෙනවා. ඔහු අන්තිමට ඒ කාරණය පිළිගන්නවා. පිළි අරගෙන උන්වහන්සේ ධර්ම දේශනා කළාම, බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළාම ජම්බුකා ජීව රහත් උතුමෙක් බවට පත් වෙනවා. ඒ නිසා පින්වත්නි, මේ ආර්යයන් වහන්සේලාට උපවාද කිරීමේ සමහර විට අපි කිසිම සොයා බැලිල්ලක් නැතුව තවත් කෙනෙක් කියන වචනයක් නිසා, එමත් නැත්නම් අපට ඇති වෙන සිතුවිල්ලක් නිසා, තදබල චිත්තාවේගයන් නිසා සමහර විට අපි යම් යම් වචන භාවිතා කරනවා දුරදිග හිතන්නේ බලන්නේ නැතුව. ආර්යයන් වහන්සේලාට එවැනි වචනයකින් දෝෂාරෝපණය කළාම එය සංසාරේ දීර්ඝ කාලයක් දුක් විඳීමට, දුගතිගාමී උප්පත්ති ලැබීමට හේතුවක් වෙනවා. එම නිසා මෙන්න මේ කාරණාවන් පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කරගෙන කාය වචී මනෝ දුෂ්චරිතයන්ගෙන් තොරව, ආර්යයන් වහන්සේලාට උපවාද කිරීමෙන් තොරව, මිත්‍යා දිට්ඨියෙන් තොරව, කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිතයන්ගෙන් යුක්තව කටයුතු කරන්න අපි උත්සාහවන්ත වෙන්න ඕන. ඒ වගේම මේ දේවදූතු සූත්‍රයේ එන වැදගත්ම කාරණාව දැන් ඊළඟට අපිට පැහැදිලි වෙනවා. යම්කිසි පුද්ගලයෙක් මෙන්න මේ කියන දුෂ්චරිතයන් නිසා දුගතියෙහි උප්පත්තිය ලැබුවාම ඔහු නිරයට ගමන් කරයි. ඒ නිරෙහි නිරයට ඔහු ඇතුල් වෙනකොටම නිරපල්ලන් යමපල්ලන් යම රජු ළඟට මේ පුජ්‍යලයාව ඇදගෙන යනවා. ඇදගෙන ගියාම යම රජුරු අහනවා, ඔබ පළවෙනි දේව දූතයා දැක්කද? එතකොට මේ දුගතියට ගිය පුජ්‍යලයා කියනවා, ස්වාමීනි මම පළවෙනි දේව දූතයා දැක්කේ නැහැ. ඒ වෙලාවේදී යමරජ්ජුරු අහනවා, පින්නත ඔබ අලුත උපන්න දරුවා මලමුත්‍ර ගොඩේහි නැගගෙන සිටින, තමන්ට නැගිට ගන්න බැරිව මලමුත්‍රා සහිතව ඉන්න ලදරුවාව දැකලා තියෙනවා.
ඔව් ස්වාමිනී මම අලුත් උපන් දරුවන් දැකලා තියෙනවා ඒ වෙලාවේදී යම රජු ප්‍රකාශ කරනවා අම්භෝ පුරිස තස්සතේ විඤ්ඤස්ස සතෝ මහල්ල කසන ඒතද හෝසි මේ මහලු වයසට පත් වෙලා ඉන්න බුද්ධිය මෝරලා තියෙන ඔබට හිතුන් නැද්ද අහම්පි කොම්මි ජාති ධම්මෝ ජාතින් අනතීතෝ අන්දාහං කල්යාණං කරෝමි කායේන වාචාය මනස එම්බල පුරුෂය ඔබට හිතුනේ නැද්ද මම ජාති ධර්මතාවයේ ඉක්මවා ගියපු කෙනෙක් නෙමෙයි මමත් ඉපදෙන කෙනෙක් මම අද මේ වැඩිහිටි වයසට පත් වෙලා මහලු වයසට පත් වෙලා මේ විදිහට ජීවත් වුණාට මමත් ඉපදෙන කෙනෙක් මමත් ඉපදිච්ච අවස්ථාවේ හිටියේ මේ ආකාරයෙන්මයි නැගිට ගන්න බෑ මල මුත්‍රා ගොඩේ läගගෙන ඒ අම්මා හෝ තාත්තා හෝ වැඩිහිටියෙක් ඉතනින් අයින් කරලා ඒ තමන්ව පිරිසිදු කරනකන් මමත් මේ විදිහටම හිටිය කෙනෙක් නේද මගේ සාංසාරික ජීවිතයත් මේ විදිහටම නේද ගත වෙන්නේ ඒ නිසා මම පාපයන්ගෙන් තොරව කායික වශයෙන් වාචික වශයෙන් මානසික වශයෙන් සුචරිතෙහි යෙදිය යුතුයි නේද කියන හැඟීමක් ඔබට ඇතිුනේ නැද්ද කියලා යම රජුගේ ප්‍රශ්න කරනවා ඒ වෙලාවේදී මේ නිරේට ගියපු පුද්ගලයා කියනවා ස්වාමීනි අනේ මට එහෙම දෙයක් හිතුනේ නැහැ මම ප්‍රමාද වුණා මට එහෙම දෙයක් හිතුනේ නැහැ එතකොට යම රජු ප්‍රකාශ කරනවා එහෙනම් මේ කර්මයට අනුරූපව ඔබට විඳින්න සිද්ධ වෙන ඒ විපාකය විඳිය යුතුමයි කොහොමද මේ කාරණය විඳින්න ඕනි මේක කවුද කළේ බුදුහා මේ ඒ යම රජු ප්‍රකාශ කරනවා ඒ ප්‍රකාශ කරන ප්‍රකාශයේ බුදුහාමුදුරුව පැහැදිලි කරනවා මේ විදිහට තංකෝපනතේ ඒතම් පාපං කම්මං නේව මාතරා කතං මේක ඔබේ අම්මා කරපු ක්‍රියාවක් නෙමෙයි නෑ පිතරා කතං ඔබේ තාත්තා කරපු දෙයක්ුත් නෙමෙයි නෑ භාතරා කතං ඔබේ සහෝදරයා කරපු දෙයක්ුත් නෙමෙයි නෑ භගිනී කතං ඔබේ සහෝදරිය කරපු දෙයක්ුත් නෙමෙයි නෑ මිත්තා මච්චේහි කතං මිතුරන් විසින් කරපු දෙයක්ුත් නෙමෙයි ඥාති සාලෝහිතාය කතං ඔබේ ලේනෑ යනු සිංකරන ලද්දකුත් නෙමෙයි න සමන බ්‍රාහ්මණේහි කතං ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් කරපු දෙයක්ුත් නෙමෙයි න දේවතාහි කතං දෙවියන් විසින් කරපු දෙයක්ුත් නෙමෙයි තයා වේතම් පාපං කම්මං ඥාතං ත්වඤ්ඤේ වේතස්ස විපාකං පරිසංවේදිස්සති මේක ඔබ විසින්ම කරපු දෙයක් ඔබේ අම්මා තාත්තා සහෝදර සහෝදරියන් ඥාතීන් මිතුරන් සමන බ්‍රාහ්මණයන් කවුරුවත් කරපු දෙයක් නෙවෙයි මේ පාප කර්මය කලේ ඔබ විසින්මයි ඒ නිසා ඒ පාප කර්මයේ විපාකය ඔබ විඳිය යුතුයි කියලා ප්‍රකාශ කරනවා ඒ ප්‍රකාශ කරලා නැවතත් බලනවා යම රජු මහුව කොහොම හරි මේ දුගතිය නිදහස් කරලා යවන්න ක්‍රමයක් තියනවාද කියලා එහෙම හිතලා අහනවා ඔබ දෙවනි දේව දූතයා දැක්කද කියලා ඒ වෙලාවේදී අර මේ දුගතියට ගියපු නිරේට ගියපු පුජ්‍යලයා කියනවා නැහැ ස්වාමීනි මං දෙවනි දේව දූතයා දැක්කේ නැහැ ඒ වෙලාවේදී යම රජු අහනවා ඔබ දැක්කේ නැද්ද අවුරුදු 80ක් 90ක් 100ක් වයසට ගිහිල්ලා සැරයටියෙන් ගමන් කරන ඒ වගේම ඇඟ රැලි වැටිච්ච කම රැලි වැටිච්ච ඇඟට ශරීරයට ශක්තියක් නැති පුජ්‍යලයන් ඔබ දැකලා නැද්ද වයසට ගියපු වයෝවෘද්ධ පුජ්‍යලයන් දැකලා නැද්ද දැකලා තියෙනවා ස්වාමීනි මම දැකලා තියෙනවා එතකොටවත් ඔබ හිතුවේ නැද්ද මමත් වයසට යන කෙනෙක් මමත් මේ විදිහටම ජරාවටපත් වෙනවා මමත් මේ විදිහටම සැරයටියෙන් ගමන් කරන්න සිද්ධ වෙනවා හැම රැලි වැටෙනවා මේ වගේම දුකට මාත්පත් වෙනවා කියලා ඔබ කල්පනා කළේ නැද්ද අනේ නෑ ස්වාමීනි මම ප්‍රමාද වුණා ස්වාමීනි එහෙමනම් ඔබේ විපාකය ඔබ විසින් කරපු ප්‍රියාවේ විපාකය ඔබම භුක්ති විඳිය යුතුයි එය ඔබේ මව්පියන් විසින්වත් සහෝදර සහෝදරියන් විසින්වත් වෙනත් කෙනෙක් විසින් කරපු දෙයක් නෙවෙයි කියලා ප්‍රකාශ කරනවා. ඉන් අනතුරුව නැවතත් අහනවා ඔබ තුන්වෙනි දේව දූතයා දැක්කද? ඒ වෙලාවේදී තර පුජ්‍යලයා කියනවා නැහැ ස්වාමීනි මම තුන්වෙනි දේව දූතයා දැක්කෙත් නැහැ. ඔබ දැක්කේ නැද්ද? ව්‍යාධි ධර්මතාවයට පත් වෙලා ඉන්න කෙනෙක්. ඒ කියන්නේ ලෙඩ රෝග වලට පත් වෙලා ඉන්න කෙනෙක්. ලෙඩ රෝග වලට පත් වෙලා නැගිට ගන්න බැරුව නොයෙකුත් ආකාරයේ ව්‍යාධීන් පත් වෙලා ඉන්න අය දැකලා නැද්ද? ස්වාමීනි දැකලා තියෙනවා. එහෙනම් ඔබ හිතුවේ නැද්ද මමත් මේ ආකාරයටම ව්‍යාධි ධර්මතාවයට පත් වෙන කෙනෙක් කියලා? ස්වාමීනි මට එහෙම හිතලා කුසල් කරන්න බැරි වුණා ප්‍රමාද වුණා.
එතකොට නැවතත් යම රජුරෝ කියනවා ඔබ ඒ කරපු ඒ කර්මය ඔබ විසින් කරන ලද්දක් මිසක මෞපියන් ආදී වෙනත් කිසිවෙක් කරන ලද්දක් නෙවෙයි ඒ නිසා ඔබේ පාප කර්ම ඔබම දුක් විඳී පිච්ච ඊළඟට යම රජුරෝ අහනවා හතරවෙනි දේව දූතයා ඔබ දැක්කද නැහැ ස්වාමීන් යම් යම් අයහපත් ක්‍රියාවන් කිරීම නිසා යම් යම් වැරදි ක්‍රියාවන් කිරීම නිසා රජුරුවන්ගෙන් මේ නීතියෙන් දෙතිස් වද විඳින කුජලයන් ඔබ දැකලා නැද්ද? එහෙම විඳයි දැකලා නැද්ද? අනේ ස්වාමීනි ඕනෑ තරම් දැකලා තියෙනවා මම මේ වගේ වද බන්ධනයන්ට ලක් වෙච්චයි. එහෙනම් ඔබ හිතුවේ නැද්ද මමත් මේ අක්ෂල කර්ම කිරීමෙන් මේ පාප කර්ම කිරීමෙන් මෙලෝ වශයෙන් මේ ආදී වශයෙන් දුක්ඛිත තත්වයන්ට පත් වෙනවා විතරක් මේ පරලෝ වශයෙන් දුක්ඛිත තත්වයන්ට පත් වෙන සිද්ධ වෙනවා. එහෙම කල්පනා කළේ නැද්ද? අනේ නැහැ ස්වාමීනි මම ප්‍රමාදුනා ස්වාමීනි. එහෙනම් මේ කර්මය ඔබ විසින් කරන ලද්දක් මිසක ඔබේ කවුරුවත් විසින් කරන ලද්දක් නෙවෙයි ඔබ එහි පාපේ විඳී යුතුයි විපාකේ විඳී යුතුයි කියලා ප්‍රකාශ කරනවා. ඊළඟට යමරජුරු අහනවා පස්වෙනි දේව දූතයා පිළිබඳව. ඔබ පස්වෙනි දේව දූතයා දැක්කද? අනේ නැහැ ස්වාමීනි මම පස්වෙනි දේව දූතයා දැක්කේ නැහැ. ඔබ දැක්කේ නැද්ද මරණයට පත් වෙලා දවසක් ගත වෙච්ච දවස් දෙකක් තුනක් හතරක් ගත වෙච්ච ඒ වගේම ඉදිමිලා තියෙන ඕජාගලන මලසිරු දැකලා නැද්ද? අනේ ස්වාමීනි මම දැකලා තියෙන ඕනතරම් දැකලා තියෙන. එහෙමනම් ඔබට හිතුනේ නැද්ද මමත් මේ තත්වයටමයි පත් වෙන්නේ මං කොයි විදිහෙන් ජීවත් වුණත් මරණයට පත් වෙනවා කියන කාරණේ ඔබ හිතුවේ නැද්ද? අනේ නැහැ ස්වාමීනි මං ප්‍රමාද වුණා. එහෙමනම් මේ දේව දූතයන් දැකලා ඔබට ඒ මාර්ගයට යොමු වෙන්න බැරි වුණා නේද කියලා යම රජුරෝ නිහඬ වෙන. ඒ නිහඬ වෙනකොට නිරපල්ලන් ඔහු කරා එනවා. ඔහු කරා ඇවිල්ලා නිරපල්ලන් විසින් ඔහුව ඇදගෙන යනවා. ඇදගෙන ගිහිල්ලා තත්තු යහුලක් අරගෙන එක අතකට ගහනවා. ආයෙත් තව යහුලක් අනිත් අතට ගහනවා. කකුල් දෙකටම ගහනවා. ලය මැදට ගහනවා. මේ විදිහට ඔහු අනන්ත අප්‍රමාණ දුකකට පත් වෙනවා. ඒ දුකට පත් වුණත් කර්මය අවසන් වෙනකන් ඒ විපාකය අවසන් වෙනකන් ඔහු මරණයට පත්වන්නේ නැහැ. ඊළඟට මේ පාපකාරී පුජ්‍යලයාව සයනය කරලා යමපල්ලන් විසින් පොරවෙන් රහිනවා. අප්‍රමාණ කටුක වේදනාවන්ට ලක් වෙනවා. ඒ පාප කර්මය අවසන් වෙනකන් මරණයට පත්වන්නේ නැහැ. ඊළඟට පා උඩ අතට හරවලා කිස පහතට හරවලා උඩු අතට හරවලා වැයෙන් රහිනවා. නමුත් ඒ කටුක දුක්ඛිත වේදනාවන් භුක්ති විඳිනවා මිසක මරණයට පත්වන්නේ නැහැ ඒ විපාක ශක්තිය අවසන් වෙනකන්. ඊළඟට හතයක යොදාගෙන ගිනි අඟුරු තියෙන භූමියක තත්තු යකඩ භූමියක ගිනි අඟුරු වලින් රත් වෙච්ච යකඩ භූමියක හතයක දාගෙන ඇදගෙන යනවා. එහාට යනවා මෙහාට යනවා කටුක දුක්ඛිත වේදනාවන් භුක්ති විඳිනවා. නමුත් විපාක ශක්තිය අවසන් වෙනකම් මරණයට පත්වන්නේ නැහැ. ඊළඟට අංගාර පබ්බත කියලා එකක් තියෙනවා. අඟුරු පර්වතයක් ගිනි අඟුරු පර්වතයක් දිලිසෙන ගිනි අඟුරු වලින් යුක්ත ඒ ගිනි අඟුරු පර්වතයේ උඩට නංවනවා බිමට බස්වනවා. විපාක ශක්තිය අවසන් වෙනකන් කොච්චර කටුක වේදනාවක් වුණත් මරණයට පත්වන්නේ නැහැ. ඊළඟට හිස පහලට හරවලා පා උඩු කරලා ගිනිගෙන දැවෙන ලොහකුඹු කියන නිරයට මොහුව බස්සනවා. උඩට ගන්නවා පහලට දානවා හරස් අතට දානවා පෙන නංවමින් ඔහු පැහෙනවා. නමුත් විපාක ශක්තිය අවසන් වෙනකන් ඒ ජීවිතය අවසන් වන්නේ නැහැ. ඊළඟට ඔහු ඇදගෙන යනවා මහා නිරයට. මහා නිරයේ දොරටු හතරක් තියෙනවා. යකඩ ප්‍රාකාරයන්ගෙන් යුක්ත ගිනිගෙන දැවෙන යකඩ ප්‍රාකාර. එහි ස්වභාවය බුදුහාමුදුරුවෝ දේශනා කරනවා උතුරු පැත්තෙන් නැගෙන ගිනි දැල්ල දකුණු පැත්තට යොමු වෙනවා. දකුණු පැත්තේ ගිනි දැල්ල උතුරු පැත්ත දක්වාම ගමන් කර. නැගෙනහිර ගිනි දැල්ල බටහිරටත් බටහිර ගිනි දැල්ල නැගෙනහිරටත් යොමු වෙනවා. මේ වගේ මහා වේදනාකාරී පරිසරයක් තුළ මරණයට පත් වෙන්නේ නැතුව අප්‍රමාණ දුක් විඳිනවා ඒ විපාක ශක්තිය අවසන් වෙනකම්. මේක යොදුන් 100ක් පුරා පැතිරිලා තියෙන කොටසක්.
අපිට සාමාන්‍යයෙන් ලිපක් ළඟටවත් වෙලා මුහුණ ඒ ගින්දර ළඟට සමීප කරන්න පුළුවන් කමක් නැහැ දැවිල්ල ඇති වෙන. නමුත් මේ යකඩ භූමිය යොදුන් 100ක් තියෙන මේ භූමිය තුල හත් වෙච්ච භූමිය තුල ගිනිගෙන දැවෙන භූමිය තුල ජීවත් වෙන සිද්ධ වෙනවා එහෙට මෙහෙට දුවදුව මේ විපාක ශක්තිය අවසන් වෙනකම්. ඔහු බලාගෙන ඉන්න ඔහු මේ විදිහට ඉන්නකොට ඔහුට පේනවා පෙරදිග දොරටුව විවර වෙනවා. ඔහු දුවගෙන යනවා ඒ පෙරදිග දොරටුවෙන් බැහැරවීම සඳහා. ඒ දුවගෙන යනකොට ගිනි දැල් වැඩිලා මේ ශරීරයේ සිවිය හැම නහර මස් ඔක්කොම පිච්චිලා යනවා ඇට කටු වලින් දුම් දාන්න පටන් ගන්නවා. අවුරුදු දහස් ගණනක් මේ විදිහට දුවගෙන යනවා. ඒ දුවගෙන යනකොට දොර ළඟට යනකොටම ඒ දොරටුව වැහෙනවා. ඊට පස්සේ ඔහුට පේනවා බස්නාහිර පැත්තෙන් දොරටුව විවෘත වෙනවා. ඔහු දුවගෙන යනවා නැවතත් බස්නාහිර පැත්තේ දොරටුව ළඟ. ඒ විදිහටම නැවතත් අර විදිහටම හැම මාස් නහර ඔක්කොම දැවිගෙන ගිහිල්ලා ඇට වලින් දුම් දාන්න පටන් ගන්නවා. නමුත් දොරටුව ළඟට යනකොට දොර වැහෙනවා. මේ විදිහට හතර පැත්තෙම දොරටු විවෘත වුණාට ළඟට යනකොට ඒ දොරටු වැහෙනවා. ඊළඟට තව කාලයක් අවුරුදු දහස් ගණනක් ගත වෙනකොට ඔහුට පේනවා පෙරදිග දොරටුව විවර වෙනවා. ඒ විවර වෙනවා දැක්කම ඔහු ආයෙත් අර විදිහටම දුවනවා. ශීඝ්‍රයෙන් දුවනවා. දුවනකොට අර විදිහටම හැම මාස් නහර ඔක්කොම පිච්චිලා යනවා ඇට වලින් දුම් දාන. මේ එකින් එකට මේ සිද්ධිය වෙලා ඊළඟට නැවතත් අර විදිහටම ශරීරය සකස් වෙනවා. එහෙම දුවගෙන ගිහිල්ලා ඔහු පෙරදිග දොරටුවෙන් එළියට යනවා. ඒ එළියට යනකොට එළියට ගිහිල්ලා ඔහු වැටෙන්නේ භූත නිරයට. භූත නිරයට. එහි ඉන්නවා ඉඳිකටු වැනි උල් තියෙන පණුවන්. එහි ඔහු ගැලෙනකොට ඒ පණුවන් විසින් මොහුට අනිනවා. ඒ කටුක තීව්‍ර වේදනාවන් භුක්ති විඳිමින් කටි ඉන්නවා මේ විපාක ශක්ති වෙනකම් මරණයට පත්වන්නේ. ඊළඟට ඔහු යනවා කුක්කුල කියන නිරයට. උණු අලු නිරය. ඒත් අර ආකාරයටම ශරීරය පිච්චෙන ගන්නවා. මම මාස් නහර මේ හැම එකක්ම ඒ තුළින් පිච්චිලා යනවා. ඊළඟට ඔහු ගමන් කරනවා හිඹුල් වනයට. හිඹුල් වනයේහි තියෙනවා යොදුන් 100ක් උස අඟල් 16ක් දිග කටු තියෙන ගස්. ඒ ගස්වල යමපල්ලන් ඔහුව උඩට නංවනවා පහළට බස්වනවා. උඩට නංවනවා පහළට බස්වනවා. නමුත් මේ කටුක තීව්‍ර වේදනාවන් භුක්ති විඳින මොහොතක ඔහු මරණයට පත්වන්නේ නැහැ ඒ විපාක ශක්තිය අවසන් වෙනකම්. ඊළඟට ඔහු ගමන් කරනවා අසිපත්‍ර වනයට. ඒ වනයේහි පත්‍ර කඩුවැනි. ඒ මේ පත්‍ර බිමට වැටෙනවා කුලඟට. එහෙම වැටෙනකොට කඩුවක් වැනි තියුණු පත්‍ර නිසා ඒ පත්‍ර වැටෙනකොට ඔහුගේ අත් පාය ශරීරය කැපිලා වෙනවා. නැවතත් ඒ ශරීරය සකස් වෙනවා. අර විදිහටම කටුක තීව්‍ර වේදනාවන් විඳිනවා. විපාක ශක්තිය අවසන් වෙනකම් මෙතන ඔහු එහෙට මෙහෙට ඇවිදිමින් කටයුතු කරනවා. ඒ වගේම ඊළඟට වේතරණී නදියට ඔහු ගහගෙන යන ගමන් කරනවා. වේතරණී නදියේ එහෙට ඇදෙනවා මෙහෙට ඇදෙනවා. අර වගේම ශරීරයේ කැපුම් තුවාල ඇති වෙමින් දුක්ඛිත වේදනාවන් කටුක වේදනාවන් ඇති වෙනවා. නමුත් විපාක ශක්තිය අවසන් වෙනකම් ඔහු මරණයට පත්වන්නේ නැහැ. ඊළඟට ඇදලා ගන්නවා යමපල්ලන් ඔහුව. ඇදලා අරන් අහන ඔබට දැන් මොනවද දැනෙන්නේ මොනවද ඕනි? අනේ ස්වාමීනි මට බඩගිනි. හොඳයි බඩගිනි නම් කියලා රත් වෙච්ච අඬුවක් අරගෙන ඒ අඬුවෙන් මුඛය බලෙන් විවෘත කරවලා ලෝගුලි ගිල්ලවන. ලෝගුලි ගිල්ලවනකොට තොල් දත් දිව ඔක්කොම දවාගෙන මේ බඩ ඔක්කොම දවාගෙන එය අදුහමුකයෙන් බැහැර වෙනවා. නැවතත් අර විදිහටම ගිනි ගුලි කන්න දෙනවා. ඊළඟට නැවත අහනවා දැන් ඔබට මොකද්ද දැනෙන්නේ? මට තිබහයි ස්වාමීන්. නැවතත් අර යමපල්ලන් විසින් අර යකඩ අඬුවක් පත් වෙච්ච අඬුව අරගෙන කට බලෙන් ඇරවලා වක් කරනවා ලෝදිය. ගිනිගෙන දැවෙන උණු ලෝදිය ඔහුට වක් කරනවා. ඔහු අර ආකාරයටම
කටුක තීව්‍ර වේදනාවන් විඳිනවා නමුත් ඒ පාප කර්මය අවසන් වෙනකම් මරණයට පත්වන්නේ නැහැ මේක තමයි පින්වත්නි නිරේ මහා නිරේහි කියන ස්වභාවය ඒ නිසා යම රජුවන්ට එක අවස්ථාවක හිතෙනවා තාමත්ම වැදගත් සිටුවිල්ල ඒ සිටුවිල්ල තමයි මම මනුෂ්‍ය ලෝකයේ උප්පත්තිය ලබනවා නම් මම මනුෂ්‍ය ලෝකයේ උප්පත්තිය ලබනවා නම් බුදුහාමුදුරුවෝ කෙනෙක්ගේ කාලයේ උප්පත්තිය ලබනවා නම් බුදුහාමුදුරුවෝ කෙනෙක්ගේ ධර්මය අහන්න ලැබෙනවා නම් ඒ ධර්මයට අනුරූපව ජීවත් වෙන අවස්ථාව ලැබෙනවා නම් කොයිතරම් වටිනා දෙයක්ද කියලා සිටුවිල්ලක් යම රජුවන්ට ඇති වුණායි කියලා බුදුහාමුදුරුවෝ මේ සූත්‍රය අවසානට පැහැදිලි කරනවා. ඒත් මේකෙන් අපිට පැහැදිලි වෙන කාරණේ මොකද්ද? මේ තරම් බරපතල අකුසල විපාක මෙච්චර වේදනාකාරී තත්වයන්ට අපට ලක් වෙන්න සිද්ධ වෙන්නේ සංසාරික වශයෙන් දුගතිගාමි වෙලා අපි මේ ජීවත්ව ආශ්‍රය කරන කාලයේදී සිදු කරන දුෂ්චරිතයන් නිසා. උතර යම රජුලන්ට ඇති වෙන සිටුවිල්ල තමයි මිනිස්සෙක් වෙන්න පුළුවන්කම ලැබෙනවා නම් බුදුහාමුදුරන් කාලයක උපදින්න ලැබෙනවා නම් ඒ ධර්මානුකූල මාර්ගයේ ගමන් කරන්න ලැබෙනවා නම් කොච්චර වටිනවද කියලා. එහෙනම් අපි කල්පනා කළ යුතු දේ තමයි පින්වත්නි අපි කොයිතරම් වාසනාවන්තයි. අපි මිනිස් ජීවිතයක් ලැබලා තියෙනවා. ධර්මයට නැඹුරු වෙච්ච සිතක් තියෙනවා. දැන් මේ බණ අහන්න මේ විදියට ඔබ යොමු වුණේ ධර්මයේ කෙරෙහි යම් කිසි හැඟීමක් තියෙන නිසා එනිසා ධර්මය අහන්න අවස්ථාව ලැබිලා තියෙනවා ධර්මයට කැමැත්තක් අපේ සිත තුළ තියෙනවා ඒ නිසා ධර්මයේ කෙරෙහි කැමැත්ත ඇති කරගෙන ධර්මානුකූලව ජීවත් වෙන්න අපි අධිෂ්ඨාන කරගන්න ඕනේ කාය සුචරිතයෙන් යුක්තව වචී සුචරිතයෙන් යුක්තව මනෝ සුචරිතයෙන් යුක්තව කටයුතු කරන්න අධිෂ්ඨාන කරගන්න ඕනේ ආර්යයන් වහන්සේලාට උපවාද කිරීමෙන් තොරව සම්මා දිට්ඨියෙන් කටයුතු කරන්න අධිෂ්ඨාන කරගන්න ඕනේ. අන්න ඒ විදිහට අපේ ජීවිතය අපි ගත කළොත් අපිට දුගතියට වැටෙන්නේ නැතුව සුගතියට යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ දේවදූත සූත්‍රය උගන්වන මේ ලදරුවා, ඒ වගේම වැඩිහිටි වයසට ගියපු පුද්ගලයා, රෝගියා, දඬුවම් ලබන පුද්ගලයා, මරණයට පත් වෙච්ච මෘත ශරීර මේ හැම එකක්ම බලලා මේ දේවදූතයන් අපිටත් මේ தත්ත්වේ මේ විදිහට මුදා වෙනවා නේද කියන කල්පනා කරලා යහපත් ජීවිතයක් ගත කරන්න මේ ලැබපු මනුෂ්‍ය ජීවිතයේ උසස් ජීවිතයක් බවට පත් කරගන්න අද පොහේ දිනේදී දැඩි ලෙස අධිෂ්ඨාන කරගන්න කියන එක සිහිපත් කරමින් මේ වෙලාවේදී ධර්මශ්‍රවණයෙන් අත්පත් කරගත් උදාර්ථ ප්‍රතිශක්තිය ලෝකේ ශාසනය සුරකින්න දෙවියන්ටත් ඔබ අප හැම දෙනාගේ නමින් පරලෝසයකපත් සියලු දෙනාටත් අපටත් නිවන් පිණිසම හේතු වාසනාම විත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරා පුඤ්ඤාන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ගරුතර ස්වාමීන් වහන්ස මම අපි ඔබ වහන්සේට විශේෂයෙන්ම පින් දෙනවා මේ අපේ අද දේශනය පැවැත්වීම ගැන මම හිතන්නේ දීර්ඝ වශයෙන් සඳහන් කළා සතර පාය ගැනත් ඒ වගේම ඒ සුගතියට යාම ගැනත් මම දැන් මේ අවස්ථාවේදී අපි සමග සම්බන්ධ වෙලා සිටිනවා මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා එතුමා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අංශයේ මහාචාර්ය වෙන අතර සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ හිටපු සභාපති එවැගේම බෞද්ධ සංස්කෘතිය බෞද්ධ සාහිත්‍යයට බුද්ධ ධර්මයට විශාල සේවයක් කරපු පුද්ගලයෙක් හැටියට මට හඳුන්වන්න පුළුවන් මම එතුමාට දැන් ආරාධනා කරනවා අපේ වැඩ කටයුතු අවසන් කිරීමට පෙර මේ දේශනය ගැන කෙටි සඳහනක් කරලා ඒ වගේම අපේ මේ පවත්වූ මේ ධර්ම දේශනාව ගැන අපේ ස්වාමීන් වහන්සේට පින් පමුණුවන්න. අවසරයි තෙරුවන් සරණයි ගරු කටයුතු මහියංගනේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේගෙන් අවසරයි මහාචාර්ය ලක්ෂ්මණ ආර් වටවල නැතිඳුන්ගේ මෙහෙයවීමෙන් සංවිධායකත්වයෙන් ජාත්‍යන්තර ධර්මදේශනා මාලාවේ තවත් එක් සුභවාදී විදිහට මේ දේශමා
අද මේ වෙලාවේ නිම වුණා උතුම් පොසොන් පුර 15වක දිනට අදාළව ඒ පොසොන් පොහේ වැදගත්කමත් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ සම්බන්ධවත් ධර්මාශෝක රජුගේ සේවය දෙවන පීතිස් රජුගේ සේවය ඇතුළු ලක්දිවට බුදුදහම ලැබීමත් බෞද්ධ සංස්කෘතියක් බෞද්ධ ශිෂ්ටාචාරයක් ගොඩනැගීමත් සම්බන්ධ කාරණා සඳහන් කළමින් එම ඓතිහාසික ගමනේදී දේශනා කරන ලද දෙසුම් අතරින් දේවදූත සූත්‍රය තමයි අපේ ගරු ස්වාමීන් වහන්සේ අද තේමා කොට ගත්තේ. එෙහිදී මනුෂ්‍යයෝ කියලා කියන්නේ හිත දියුණු කරගන්න පුළුවන් ලෝකේ ඉන්න දෙපයින් ගමන් කරන එකම සත්‍යය. දුර්ලභ මනුෂ්‍ය භවයක් තමයි මිනිසුන්ට ලැබෙන්නේ. මිනිසුන් ඒක බොහෝ දෙනා ලෝකේ තේරුම් ගන්න නැතුව පව් කරලා දුගතියටම පත් වෙනවා. අපිට මේ ලැබුණු අවස්ථාවෙන් අපි තවතරත් තවතවත් පින් කුසල් වැඩවලා සිතත් වචනයත් ශරීරයෙන් කරන හැසිරීම ක්‍රියාවන් සියලු දේම යහපත් පැත්තට හොඳ විදිහට ක්‍රියා කිරීමෙන් ලබන්න පුළුවන් සැනසීම මේ දේවදූත සූත්‍රයේ සඳහන් වෙන්නේ. එතකොට මේ වචනයෙන් රිදවීම කේලම් කිස් වචන පාවිච්චි කිරීමෙන් පරුෂ වචන ගීමෙන් ශරීරයෙන් කරන ක්‍රියාවලින් සිතුවිලි වලින් කරන නරක දේවල් වලින් අයහපත ලැබිලා හතර අපායට යන පාර ඒව ගැන විස්තර ඉතාම මැනවින් සඳහන් වෙන සූත්‍රය අපේ ස්වාමීන් වහන්සේ ප්‍රතිකථනය කළ නැවත අප දහම් දෙසුම් අසන්නට කැමති සැදැහැවතුන්ට ඉදිරිපත් කළා මනරම් විදියට හරවත් විදියට. ඉතින් ඉතාම වැදගත් රෝය දවසේ අපි අපේ හාමුදුරුවන් වහන්සේ ධර්මය පාලි මේ ඇතුළු විෂයන් හොඳට ප්‍රගුණ කළා. තමන් වහන්සේ විසින් දැන කියාගත්තු ඒ දහම අපවැනි සුහුණන්ට ගිහියන්ට දේශනා කිරීම ඉතාම වැදගත්. නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කිරීම කියන්නේ මේවා නැවත නැවත සිහි කරන්නට ඕනේ. මේවා නැවත නැවත ප්‍රගුණ කරන්න ඕනේ. හැම වෙලාවෙම පින් කුසල් වඩමින් සිතුවිල්ල වචනය ක්‍රියාව යහපත් කරගෙන අපි මේ ගමන යමු. භවගාමි ගමන මේ සංසාරයේ මහා භයානක දෙයක්. ඒ නිසා මේ භයංකර බව නොතේරෙන මිනිසුන් හරියට පව් කරනවා. මේක යම් කිසි විදිහකට නොවනින් ගුණනුවණින් දැන කියාගත් අය පින් කුසල් වඩනවා. ඉතින් මේක තමයි මේ මතක් කරලා දුන්නේ. මේ නිසා මම වැඩි වෙලාවක් ගන්න උන්වහන්සේ දැන් අපිට විවිධ ධර්ම දේශනා විවිධ තැන් වලින් අහන්නට ලැබෙනවා. වෙන කිසිවක් අනවශ්‍යයි කියන කිසි දෙයක් සඳහන් නොකළ කෙලින්ම ත්‍රිපිටකාගත ධර්මයෙන්ම අපිට මේ බුදුදහමේ මේ දෙසුම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ විසින් දේශන ලද ලක්පැසියාට දේශන ලද දේශුම නැවත අපිට කියා දීම පිළිබඳව අපි ඔබ වහන්සේට අනේක වාරයක් නමස්කාර පූර්වකව තුති පුදනවා පින් අනුමෝදන් කරනවා. සාදු සාදු සාදු. අච්චාරි දනුකය ගෞතර ස්වාමීන් වහන්සේ මම හිතනවා අපි දැන් අපි අවසාන කටයුතු ඇවිල්ලා තියෙන්නේ. මොකද අපිට ප්‍රශ්න මොනවත් ඇවිල්ලා නැහැ. දැන් වෙලාවත් ඉහළ තියෙනවා. හැබැයි එක මේ අත ඉස්වීමක් තියෙනවා. මේ මංගල සමරකෝන් මේ ඔබතුමිය ප්‍රශ්නයක් මොනවද තියෙනවද මම අවස්ථාව දෙන්න. මම අවස්ථාව දැන් කෝකටක් දෙනවා. මොකද කවුරුත් ප්‍රශ්න මොනවත් අහපු නැති හින්දා හරි ඔබතුමියට ප්‍රශ්නයක් තියෙනව නම් විනාඩියකින් අහන්න පුළුවන්. විනාඩියේ වැඩි වෙලාවක් නෑ. මංගල මහත්මිය ඔබ තුමිය ආවද? හරි ඔබතුමියගේ ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ඉදිරිපත් කරන්න. අන්මියුට් එකෙන් අයින් වෙන්න ඕන. නැතුව ඇහෙන්නේ නැහැ. අන්මියුට් කරලා කතා කරන්න පුළුවන්. නෑ හරි හොඳයි. එහෙනම් අපි දැන් එතුමියට ප්‍රශ්නයක් නැහැ කියලා තියෙනවා. එහෙනම් අපි නැවත බාර දෙනවා අපේ
දනුක මාත්‍යාට මේක අපේ අවසානියට වචන ස්වල්පයක් කියලා මේක අවසන් කරමු. ආශිර්වාදයක් කරන්න පුළුවන් නේද මාත්‍ය? එහෙමයි එහෙමයි. ආශිර්වාද කරන්න. ආශිර්වාද කරලා ඉන්නද? මේ දනුක can you announce after that we can do it. මහිතන්නේ අද දවසේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අද දින මෙම ජාත්‍යන්තර ධර්ම දේශනය සඳහා මෙහි වැඩම කොට වදාළ ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත නමකයන් අවසරයි මහියංගනේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේට අප ඉතාමත්ම ගෞරව නමස්කාර පූර්වකව අපගේ පින්පෙත් මේ අවස්ථාවේදී අනුමෝදන් කරනවා. ඉතින් මේ අවස්ථාවේදී මම හිතන්නේ අපේ ශ්‍රද්ධාවන්ත පින්වතුන් ඉන්නවා අපිට ආශිර්වාද කරන්න. ඒ නිසා ඔබ වහන්සේගේ අවසරයෙන් මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. දැන් මේ ශ්‍රද්ධාවන්ත පින්වත් හැම දිනකට පුළුවන් ඔබතුමාලා ඔබතුමියලාගේ ඒ ආශිර්වාදේ මත ඔබලාගේ යම් කිසි අදහස් මේ අවස්ථාවේදී යෝජනා කරන්න පුළුවන්. වර්තමානයේ ලෝකයේ පවතින මේ කොවිඩ් ව්‍යසනකාරී තත්ත්වය නිසා අපට වෙනදා වගේ විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන මේ ආගමික කටයුතු කරන අවස්ථාවක් නැහැ. නමුත් අපේ මහාචාර්ය ලක්ෂ්මණාරු වටවල මැතිතුමා මේ සිදු කරන මේ කාර්යභාරය ඉතාමත්ම අගය කළ සලකනවා. ධර්මා ශ්‍රවණය කිරීමට කැමැත්තක් දක්වන මේ ඇත්තන්ට මේ අවස්ථාව සලසා දීම පිළිබඳ ඒ පුණ්‍යානුමෝදනාව සිදු කරමින් කොයිසිං මේ අත්පත් කරගත්ත උදාතර පුණ්‍ය ශක්තිය ලෝකයේ ශාසනය ආරක්ෂා කරන සියලු දෙවි දේවතාවුන් අනුමෝදන් වෙත්වා. දෙවියෝ මෙපින් අනුමෝදන් වීමෙන් දෙවියන්ගේ ආරක්ෂාව අප හැම දෙනාටම සලසා දෙත්වා. දෙවියෝ නිවනින් සැනසෙත්වා කිය සාත්‍යයක් අනුමෝදන් කරන්න. ඒ වගේම ඔබ අප හැම දෙනාගේම නමින් පරලෝස සපත් වුණා වූ හැම දෙනාටමත් මෙපින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දිනාගේම භවගාමී ජීවිත සුවපත් වෙත්වා. තුන් අමා මහ නිවනින් සැනසෙත්වා කිය සාත්‍යයෙන් දෙන්න. බුද්ධ ආදී මන්නත්වේ ආශිර්වාදය දෝසසුන් සුරකින දෙවියන්ගේ රැකවරණයත් මේ සිදු කරගත්ත ධර්මදේශනාවේ පුණ්‍ය ශක්තියේ ආශිර්වාදයත් අප හැම දිනාටම සැලසෙත්වා. නිදුක් නිරෝගී චිර ජීවන සම්පත්තිය ලැබේවා. විශේෂයෙන්ම අපේ ලෝකයටම අද මහත් ප්‍රශ්නයක් පවතින මේ කොවිඩ් ප්‍රසංගක තත්වය තාමත්ම ඉක්මනින් මේ ලෝකයෙන් පහව ගිහිල්ලා හැම දිනාටම වෙනදා ආකාරයටම තමන්ගේ කටයුතු සුවපත්ව සිද්ධ කර ගැනීම සඳහා ශක්තිය ලැබේවා. අප හැම දිනාටම මේ පින් උතුම් අමා මහ නිවන් සුව පිණිසම හේතු වාසනාම විත්වා. සබ්බරෝගෝ විනශ්යතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිච්ඡතු. සිරුවන් සාදු 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 සයින්න මම මේ අවස්ථාවේ මේ අපේ පොඩි මේ දැන්වීමක් කියන්න තියෙනවා. තුනහම අපේ ඉංග්‍රීසි බණ තුනහමාරට බන්තේ සුජාතෝ ඔස්ට්‍රේලියාවේ ඉඳලා ඉංග්‍රීසි ධර්ම දේශනාව තියෙනවා. ඒක පහ වෙනකන් යනවා. ඊට පස්සේ නැවත වරක් හයට පානදුරේ චන්දරත්න ස්වාමීන් වහන්සේ විසින් බණ දේශනාවක් තියෙනවා. ඉතින් ඒකට සහභාගී වෙන්න කියලා සෑම දිනකටම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ ගරුතර ස්වාමීන් වහන්සේට බොහොම පිං. මම හිතන්නේ ඉතා දීර්ඝ වශයෙන් අපිට මේ දේවදූත සූත්‍රය ගැන කියා දුන්නා. ඒ වගේම අපේ අනිත් සෑම දෙනාට අපේ ප්‍රණීත අබේසුන්දර මහත්තයාත් විශේෂ කරුණු පැහැදිලි කරලා දුන්නා. එතුමාටත් සෑම දෙනාටමත්. ඒ වගේම මම හිතනවා තවත් අපේ සංඝයා වහන්සේලා ඒ වගේම අපේ දහම්
සදාතුන් රැස්වලා හිටිය ඒ සෑම දිනකටම අපේ ස්තුතිය ඒ වගේම පින් ලැබේවායි සෑම දිනකටම ප්‍රාර්ථනා කරමින් මේ වැඩ කටයුත්ත දැන් අවසන් කරමු සාදු 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 මොනවයි සයින් ගොමොන්ද අපි දැන් අවසන් කරන කටයුතු